Sepasi vinda hita revela eli vena sanda hita harana ma palu nuba ganva namma pita yana va kenda vehina ma ida hita e sanda endila sehina ma dubage aspura vendena Apal malak pagi, lassana vasanta kale, mata hadisin bage hamu. Payanna dasamane unuhumata gindare, geniyanna mage gane me hitama sundare. Digu desa velma obage sunduru ehati. Devata elise, lassana has dilise, handa panase nivanak mavana, kiri garunda dehiniye, saumya vuratriye, hisunu mage manase, siyum swarayin semin pipena, Sweta Indivari Dasin Oya Dasin Horahin balanne balagena yahuvevi Dothin Oya Dothin Isapiri madinna papuwata danenna aadare pirevi Indiyat le bunama, rakadan
ජීවිතෙන් නම් මුළු හදපතුලෙ මහමෙරසේම රස්විදෙන සමනලියකගේ ඉඟියක් ලැබනාම රැකගන්නම් දුරවකාශෙ ඉදිරි යන දාත කැලුම් ශ්‍රීමාල් කියලා කියන්නේ මේ සින්දු 7-800ක ගබඩාවක මිලියන්පති ප්‍රාග්ධනයක අයිතිකාරයෙක්. ඒකෙන් දෙක තුනක් අහද්දී සතුටුද? අනිවාර්යෙන්. දැන් ගීතයක් ආපහු ලියපෙකක් අහන තරම් ආත්ම තෘප්තියක් තවත් නැහැ. දුකක් නැද්ද කොහේ හරි තැනක? දුක. මං කියන්නේ ෆීලින් එක ගැන. මේ සින්දු හත් දින ෆීලින් එක ගැන. දුකක් නම් නැහැ ඇත්තටම. විශාල සතුටක් තියෙනවා. හැමදෙස්සෙම සතුටක් ඇති වෙන්නේ. මේ කියන්නේ සංවේදී සතුටක් කියලා කිව්වොත් කමක් නැහැ. හැබැයි ඒක මේ වෙනත් පාර්ශ්වය කියන්නේ මේ ආර්ථික ලාභ අරෝමය ගැන කල්පනා කරන ප්‍රමාණය ඇත්තට මඩුයි. අර ගීතයකින් ලබන තෘප්තිය මං බොහොම පූජනීය. මට ඒක දැනෙන ස්වභාවය ඉතා වෙනස්. ඒ කියන්නේ මම බොහොම මං ඒක මේ උපරිමෙන් විඳිනවා. අත් විඳිනවා කියලා කිව්වොත් හරියට හරි. කැලුම් ඔයා තමයි ලංකාවේ මේ වැඩිම ප්‍රෝග්‍රෑම්ස් ගානක මචං එළිය අපි දකින පූරකයා. ඔව් කම්පිය. අර ඒ නිසා අද පූරකයා උඹද මමද උඹ හිතන්නේ? උඹ උඹ පූරකයා උඹ මන්ද පූරකයා. ඔව්. එතකොට මචං මට අර උඹ අර පූජනීය සල්ලි වාගේ කතා කිව්වහම මට පොඩි පොඩි ඒවා තියෙනවා. මං ඒවා ටිකක් තව චුට්ටකින් කියනවා. මොකද මන්නේ පූරකයා? ඔව්. හරි. කැලුම් උපන්දිනේ. ඒ කියන්නේ වර්ෂයත් එක්කම නෑ නෑ වයස මං හොයාගන්න උපන්දිනේ කිව්වා. 1964 ජූනි මාසේ 20 වෙනිදා. මට 60ට අවුරුද්දයි. ඔව් මටත් එහෙම තමයි. මාත් 64. ඔව්. ඒ කියන්නේ වට 60යි. ඔව් 60 ඔව්. 60 තව ඒ කියන්නේ 2024 වෙන්න බෑ 60ක් වෙන්නේ. 59යි. ඔව්. එක වයසයි. හ්ම්. හරි. විවාහකද? අපොයියෝ. ඇගේ නම? අනුෂා නිලන්ති දේවික. අනුෂා නිලන්ති දේවිකා. ප්‍රේමේ පටන් ගත්තේ? හොඳ ප්‍රශ්නයක්. ඒක මචං සාමාන්‍ය ප්‍රශ්න වලට ඉසුති කරන රටාව තියෙන මාධ්‍යනේ. එයා හම්බෙන්නේ ඇත්තටම මාගේ ගෙදර අපේ නංගිලාගේ යාළුවෙක්. එයා නැටුම් පන්ති යන්න එන්නේ අපේ ගෙදර. මගේ නංගිලා තුන්දෙනාගේ දෙවෙනි නංගිගේ එහෙදී එයා සහ ඒගොල්ලන්ගේ අයියලා දෙන්නත් මගේ යාළු. ඒ කියන අර අපි ගමේ තියෙන යාබද්ධතාව තමයි එතන තිබුණේ. ඉතින් එයාව දැක්කම ඉතින් ආදරයක් ඇතුණා. හැබැයි එයාට මේ ගිහින් කිව්වම එයා මුලින්ම බය වුණා. ඒක විශේෂයෙන්ම කියන්න ඕන. ඊට පස්සේ ඉතින් එයා කැමති වුණා. හැබැයි ගෙවල් වලින් තිබිච්ච අකමැත්ත පැත්තකින් දාලා අපි දෙන්න විවාහ වුණා. එතකොට ප්‍රේමේ පටන් ගද්දී කැලුම් ශ්‍රීමාල්ගේ වයස අවුරුදු 24 විතර. 24 විතර. දරුවන් ඉන්නවද කැලුම්ට? ඔව්. එක දියණියක් ඇය පාරමී. ඇය ඇවිල්ලා මේ දැනට ශ්‍රී ලංකාවේ නෑ ඉතින්. ඔස්ට්‍රේලියානු ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්යා. ඉතින් ඇය විතරයි හිටියේ. හැබැයි ඊට පස්සේ මේ අපි දෙන්නට උමනා වුණෙත් නෑ. අපි තුන්දෙනා කොහොම හරි මේ බිඳුවෙන් පටන් අරන්. මොකද සමහර වෙලාවට තව දරුවෝ හොයාගන්නවා කියන ප්‍රශ්නාර්ථිකුත් තිබුණා. ඉතින් ඒක නිසා අපි යම් කිසි තත්ත්වයකට එනකොට මේ ආපහු ඒ දරුවෝ හදනවා කියන තැනට යන්න අපිට විදිහක් නෑ වගේ අපිට නිකන් දැනුණා. අපි දෙන්නම තීරණය කළා. දැන් කවුද වගේ ඇහිවි තව දරුවෝ හදන්න ඕනද නැද්ද කියලා ඇහුවද? මං ඇහිවි දරුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා. දුවේ කරි පුතේ කරි ඉන්නවද කියලා නැහැ ඇහිවි. දැන් මොකක්ද අර පර්සනල් ඒවා කියන් කියන් යන්නේ මේ නෑ මේ අපිට මේ ඈ එහෙම තමයි ඉතින් කියේ වෙනවා කිය. මචං පාරමී මේ මගේ රොටරි පන්ති සිංහල ගෙන ගත්ත මගේ ශිෂ්‍යාවක් කියලා අර මගේ වෘත්තීය ජීවිතේට ගෞරවයෙන් කොටසක් මං දාගන්නද? අනිවාර්යෙන්. අනිවාර්යෙන්. ඒක බොහොම ආදරෙන් කියන්න ඕන දෙයක්. ඔක මගේ බිරිඳ තමයි මේ මේ එතනට එක්කංගල අද ඒක මේ මතක් කරා වට. ඒක මට මම ඒක මටත් මතක තිබුණේ නැහැ මේ සන්නෝ. හරි. මචං ඇයි ඔය එනවුස් කරලා ඒ පූර කෑවිච්ච පුරුද්දටද අර මෙහෙම කියනවනේ නිකන් අපි කතා කරද්දි නිකන් මේ මේක හරි මේ පූජනීයබට කියවෙන්න ගියාමට හක් ගාලා හටවාගත්තා. ඊට පස්සේ මේ සල්ලි බලාගෙන නෙවෙයි මේ වලි වෙ සතුටට වාගේව කියන එකේ මචං යම් ඇත්තක් තියෙනවා. මම පිළිගන්න. දැන් මමත් 7-800ක් නැතුණාට මචං 60-70ක් 10න් එකක් මාත් ලියලා තියෙනවනේ. රයිට්. ඒතර සතුටට කියන එක පිළිගන්නවා හරි. හැබැයි දැන් මියුසික් බිස්නස් එකක්. මම පිළිගන්නවා. එතකොට අර පූජනීය වාගේ වචන දාලා නිකන් ඇයි මේක මල් වට්ටියක් වාය කරන්න හදන්නේ මචං? මියුසික් දැන් බිස්නස් එකක්. දැන්
හැබැයි සතුටට ආසාවට ලිව්වා තමයි වාගේ අදහසක් තමයි මට තියෙන්නේ. ඔබට කියුණාදර පූජනීය වයි කියලා. නෑ ඒක ඇත්තරම මේ මං තාම මේ ඒ කොටසට මට ඇතුළත් වෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ලැබුණේ නෑ කියන්නේ හැමෝම කියනවා විතරයි. කවුරුකත් මේකේ මේ ඒකේ තියෙන තාක්ෂණය පිළිබඳව හරියමං දැනුමක් මට ලැබුණේ නෑ කියලා කිව්වොත් ඒක හරි. හරි. ඒ කියන්නේ මේ ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් වැඩ කරන විදිහ ගැන මම පිළිගන්නවා. දන්නේ නැහැ. රයිට්. Thank you. ඒක පිළිගත්තට මචං පොඩි ගෞරවයක් මගේනවනේ මචං. මොකද මම ඒක හොයාගෙන යන්නේ ඒකේ. ඔව්. ඒතරම නම් මෙහෙම අනිත් පැත්තෙන් තර්කයක් වෙනවා මචං. අර ශ්‍රී ලංකා වාගේ ආයතනවලට බොහෝ කැසට් කරපු ආයතනවලට සින්දු හතරක් ලිව්වහම සින්දු පහක් ලිව්වත් හම්බෙන රුපියල් 500යි. එතකොට එක සින්දුවර හැදලා තියෙන රුපියල් 100යි. එතකොට නම් ඔන්න අර කැලේ පොඩි කැලලක් තියෙනවා. හැබැයි කැලුම් සීමාල් ත සමහර සින්දු වලට ලක්ෂ 5 විතර හම්බ වෙච්ච වෙලාවල් තියෙනවා අනිවාර්යයෙන්ම ඔව් ඒ කියන්නේ පූජනීය මල්වට්ටිය නරකම නැහැ නැහැ දැන් ඔයා ඇත්ත කියන්නේ මොකද්ද උනේ රුපියල් ලක්ෂ 5 හම්බ වෙලා තනෝද වට ඔව් ඔව් ඉතින් එහෙමනම් ඉතින් බුල ඩිජිටල් එක තිබ්බත් එකට සල්ලි හම්බ වෙලා නේ හොඳට ඒක හරි ඒකෙන් මම පළමු නිර්මාණයේදී මම ගන්න තීරණය කරනවා එක අවස්ථාවක් කියලා නෑ ලක්ෂ 5 කතාව විතරක් ලක්ෂ 5 ඇවිල්ලා ඒක චිත්‍රාල්ගේ අපි අවසන් වශයෙන් නිර්මාණය කරපු සිංහලෝකේ සිංහ ගීතය සඳහා තමයි ඒක මං ඉල්ලන්නත් පෙරාතුව මට ඒක ලබා දුන්නා ඒක ලොකු සතුටක් ඊට පෙරාතුව ලක්ෂ 2කමාරක් හම්බ වුණා මිරිඟුව පරදා කියන ගීතයට ඒ හැරෙන විට තව ඒහා සමාන ගීත කිහිපයක් තියෙනවා හරි කැලුම් සීමාල්ගේ පළවෙනි අවුරුදු 10 බෙනේ 20 කියමු නැත්නම් මචං මර මේ ප්‍රෝග්‍රෑම් එකේ උඹේ ජීවිත කතාව කියන්න සිද්ධ වෙනවා පළවෙනි අවුරුදු 20 මතකයන් ඉස්කෝලේ කොයිද ගියේ මොනවද කරේ අවුරුදු 20 දශක දෙකක් කියන ජීවිතේ ටොට් 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 ගාලා පානදුර ශ්‍රීස්මංගල විද්‍යාලයට ගියේ පැහැදිලි වුණේ නැහැ මචං වචන පැටලුණා ශ්‍රීස්මංගල විද්‍යාලයට ගියේ පානදුර ශ්‍රීසුමංගල විද්‍යාලයට ගියේ කියන්නේ මුල සිට අග දක්වාම අවුරුදු 12ක් තිස්සේ එතකොට අපොස සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වුණා ඊට පස්සේ උසස් පෙළ කරන අවදී විභාගය කරේ නැහැ ඒ අතරතුරේදී රස්සාව හම්බුණා ඒක මිශ්‍ර පාසලක්ද නැහැ නැහැ හරි ඉතින් ඊට පස්සේ ඇඩ්වර්ටයිසින් ආයතනයක වැඩ කරා ඒ ඔස්සේ ඇත්තටම මේ ගායකයෙක් වීමේ අරමුණ තමයි තිබ්බේ මොකද පාසලේ ශාස්ත්‍රීය සංගීතය කරේ ඒකේ ප්‍රධාන රාග ගායනා කරපු ගායකයා මම දැන් පො එකක් දෙකක්වත් මතක නැහැ නැ තාම ඉතින් බොහෝ වෙලාවට අපි මේ එකතුනම නම් ගීත ගායනා කරනවා මේ රෝදයක් මන් දන්නේ නැහැ ඇත්තටම රාගයේ කැලලක් මතක නැහැ එහෙම රාගිනී කමාජපා ඒ දැන් ඇත්තට මේක මේ 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 පැත්ත සම්පූර්ණයෙන් ඔළුවෙන් ගිලිලා සාමාන්‍යයෙන් කොල් මේ යාළුවත්ක සෙට් නම් සින්දු කියනවා ආ ඔව් ඒතර වැඩිපුරම කියන්නේ කොයි සින්දුද එහෙම නැහැ ඕන එකක් කීත හැකි එහෙනම් ඕන එකක් පොඩි කැලලක් කියන ඕන එකක මොකක් වගේ එකක්ද මන් දන්නේ නැහැ බඩ කිව්ව ඕන එකක් කීත හැකි නැගේ ඕන එක පොඩි එකක් ආ ඕන එකක් එහෙම නෑ යෝජනා කරුවොත් මට කීත හැකි මම ඔයාව අමාරු දෙයක් යෝජනා ඔව් පෙනෙනා නිසා සිහිනේ මොකද පෙනෙනා නිසා අඳුරේ පවා සිහිනේ වටි පැතුමට වඩා උබලිව වචන පිළ දෙකක් ඒක කියන්නකො හින්දි තනුවකට පෙනෙනා නිසා අඳුරේ පවා සිහිනේ වටි පැතුමට වඩා ඒක හින්දි සින්දු කරේ මතකද දෙන්නට පෙලානශ නිකන් කියලා පෙන්න මුද දක්වාම තියෙන විශාල පොල්වත්තක් හැම වෙලාවෙම රාතමයි පේන්නේ සද්දය ඇහෙන්නේ කොච්චතර රා බීලා තියෙනවද ගැහුවොත් කැලුම්ගෙන් ජීවිතේ රා බඩක්ද ඔය තියෙන්නේ නැත්තම් නෑ රා බීලා නැද්ද රා බිව්වේ නැද්ද ජීවිතේ රා බීලා නැහැ. ජීවිතේ රා බීලා නැහැ. පොල් රා බීලා නැහැ. වෙන රා වර්ග රා වර්ග ටේස්ට් කරන්න බලලා තිනු. ටේස්ට් කරන්න වුණා එක උත්සවයකදී ඒ කිතුල් රා කෑන් කරලා ජනගත කරන උත්සවයේ මේ මේ ප්‍රධාන පූරකයා හිටියේ මම. ඒකෙදී ඇත්තටම මේ කඩලා රා පොඩ්ඩක් ටේස්ට් කරා. ටේස්ට් කරන්න වුණා හැබැයි ඇත්තටම මම ඒක සම්පූර්ණයෙන් බිව්වා ඒක පුදුම රා. අරක්කු. අරක්කු බීලා නැහැ. ලංකාවේ අරක්කු බීලා නැහැ. හරිද? රයිට් මචං. මං දැන් තව චුට්ටක් ඉස්සරහට. ඔව්. කැලුම්. අර මේ ආයෙත් මේ සින්දු කැලකට එන්න හදන. මං අහලා තියෙන විදිහට මචං මේ සමහරු සින්දු ලියනවා. මෙලඩීස් වලට දානවා. මේ හේමසිරි හල්පිට තමයි මං අහලා තියෙන්නේ මේ ලංකාවේ
melodi agar wacan tiga dandan orang foda halpiti ada kipang kila mang ekali own terang halat. Hei masih halpiti, mang gawruing ena mata kerana ini platform ini. Anibar. Hari-hari mang gawruing, magi siri sepuluh nama ekala bi nama mami kian ni macam. Saha mang sih tamata mang nama samar lada kian macam mang nama koher tani establish kala tiyan. Ita pasih hebei mang melodi ata beri puru mas sindu lila tiyan ni kelun si mal kila samahar aye kila tiyan. Mandarnya record deh kok macam, ekstad baru dikira. Buta temi hitenya udah kau orang kira tiennon. Kita ini mukira tienno, bayi, mukut mehat kita apa, sana, okom, me gitu, inne me melodi aja, melodi aja, tapi liat tienni, apple malai indang, ini kemarin kita agan bayi kucurat dikira. Me mehat, dan mitena, gaya gitu, paling, gitu, dekak kita tapi me bel pahing, macamnya dila, melodi, dan me. Hari. Kasun kalharagi ekwasan teka, yaita pahai na posanda Prihan Natasha, Suhadini Sangavan Amarsiri Piris, Obepala Malakwaga Amarsiri Piris, Devata Ilisi Atuladikari, Reswidena Samanlieka Bhati Santus. Udewa abhi karinkiwe sindhutika. Mata waya kiyan na, minne me okkoma sindhurikgattam bod nikam podi maru nikam unique matakeyak nikam podi atal matakeyak tiyana sindhukayalak kiyan. Meke di minne meheme kakkuna, meke di meheme unna. Eka wasan teke kara atre ke bang tan gita deka api hedwe ne kai hedwe eka ne mang wera paheng suresh ta wacan ndene suresh maria teta ya melodi deka kadala tipa koye kari tora kana niro suresh maria teta oh niro shata tora niro shata wacan lati mune tarma kihela sore ne gaya nakar ming hiti eki wa mada podak me me boma pahala sore gaya nakar ana sahar puri sunggarat maka lali teak ke musukiri masada ha bo sunggar lian dasa ini au. Aniware. Ema liwani da mona dehi ni darma me wacan liwani. Oh, meke tinne o me me devata elise ke sampurnen tinne. E wage wacan dekak tinne eke mata mataka rupak karu wacan deka. Ekak mokak. Api Amarasiri Rata Deepa Suhadini Sangavanne ke man eka etterma me man danna kathawak eke liwwe. Bada kiyan dakka war kirirwanro wage angawal ehema dakkahama ewa liyawenawa ne. Aniware. Eh? Oh. Hari. Ara matake. Oh, ini di me Nirosha, ini gaya nakal lagi ya, me mau kali itu akan dah me Suresha, apik dinnya hatter mani kang kata agri dia, me me Thora katih itu Sindhu, ada ikan wasan teh katanya kasar gini kan? Arya, arka gaya nakal lagi ya, terpas sih me ikan kasar lagi kute setuna, udah pernah dengan tabutin kasar, inwa, kan mang mang komanya inwa kira, me ya kepari me kara gina, me Sindhu gaya nakal mata de, mata penuh ama anti pada gita ini berlalu ya visal husmak kelirno, ekat pati kata kelirno dipa. Hei husmak ehenna pati kata kelirno ekam gita mang podi wacana yang minas kare, sondur kila kepa meke, kudu me rosha kian ne sabandani, icara minas kare. Dengan gita dekik anti pada me khasaknya jangan pilih orang arki tama evidino me itu dengan tama sundur kian sibani me sundur kian ni ke purusa lingi istiling bawa agni ane ba ini orang mati hidin ni sundur kian lagi ane gehani ate gini kai eh sundur kian gehani ate ini sundur iye gehani oh sundur kian lah bohong mata kau ruhari kelik sundur kian orang awa awu leba hari me sabar dek orang podi ni kang me podi ni kang sahite me katia keke sahite orang ni kang mara sabar pabrisut batak kan kalau mah macam, oya saman ni oya bivida tenggala bata hambo na wah relax karakter kan macam oya api bihilu katakin oya an helikin oya bukan kan me light dah lah kamera tiket apa gamang arar channel solo wedek kalau purut darat dana ni kan podi mass media katia kan mara dayan orang hari oh kan me kira eka wanamat tan debay mukut deh mass media eka aurudu hatari aku tidak tahu, agar jirne belati, oh. Jirne belaki ane ting me oh aniwar tengok oh itu ingat me itu kuda foto kamera awak sih media belta ada ala headyak wacana tikak kian dapuluhan sima wal eka mang hitalah kene kan demi itu mang but kamera nih itu munat me media apa tamai tingu mau dan mana itu kamera awak nanti munat me media apa tamai kamera awak tibunat titing kamera awak tibunham podi ekat awasnya pohon wasa winya tiagaan no, ini haru nama. Mang lagi ni kang oya mata kiri ni mana deh, eva deh channel leh kadi khatkar la ayaran ni dari kampu di narak wacaniya kiri la, mata deh hitung gua macam mona labbat deh kira kiri ni pulu mang. Thaman. Mona pukak deh kira kiri ni pulu hamat. Saman ni kelum tu kiri ni mana? Thamanan ni. Macam, ilang tu kahamu deh? Duhul malak ini dah. Mang, mit ada kelum ada thora gen tiri ni mama, bahasa sindu ni bi. Oh. Wag wife ke sindu aku menas karan hebu.
එයාට මොකද්ද හිතෙන් දැන් ඔබට කුටු කුටු ගාලා කර නන්දා මාල්ලිගේ සින්දුව කියන කියලා. ඔබ මරුවේ කක්කුව නෑ නෑ ඒ එයාට ඕනේ ඔයා කියන්නේ කියලා. ඒ නිසා තෝරගත්තේ. ඔයා ඔයාට ඕනේ ඔයා තෝරගත්තා. මට ඕනේ මං තෝරගත්තා කියලා. ඒ නිසා මේ ටිකත් මං තෝරගත්තා මචං ඈ. මං ආසේවා. හරි. අයි වගේ තියෙ මගේ මේ කරන ප්‍රෝග්‍රෑම් එකේදී මං ආසේව නැතුව ආයි මේ 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 ඔබ ලිව්වා කියලා ඔබ ආසේව කියන්නේ. අනිවාර්යෙන් ඕක. මේ මං ආසේව. සුභාෂ්. අෂ්කා. අපි කියමු. දුහුල් මලක මල් පෙත්තක එහා මෙහා පෙනෙන පරිදි සියුම් ලිව්වාව මගේ පෙම් පණිවිඩය සමනලෙත් කතේ ගෙව්වා හම්බ වුණාද බාර ගන්න පරිස්සමෙන් තටු පොඩි නොකර පිම් පනි පිඩ හම්බ වුණාදැයි කියලා ලියලයි වන්න ඔබ වෙනුවෙන් තව දොරට ජීවත් වෙන්න සුදුක් විඳිමි ඒ දුක නිමත් නැති එනමුදු කමක් නැති යලි හිත හදාගමි සදහට පතායිමි හඬායිමි සදා ඔබව පතමි සන්නහයක සිල්මුදම්ද මාදවි පුඤ්ඤවන්ත පරම පෙම්වති මේකේ තුනක්ම මචං නිරෝෂගේ බුහුල් මලක මල් පෙත්තක සංසාකී කියාපු දින් සඳනිවාඩු ගිහින් සංගීත විජේසුරගේ මල් පෙරහැර පුඤ්ඤවන්ත පෙම්වති මේරියන් ඔයා පෞද්ගලිකව මේ මේ දැන් කිව්ව පහෙන් වඩාම කැමති මොකටද මචං දුහුල් මලට කැමති මොකද්ද හේතුව? හේතුව මම එක ඇත්තටම මේ පිරිමි ගායකයෙකුට ලියාගෙන හිටියේ මේ දෙන්න. ඇත්තටම එඩ්වඩ් අයියා ලියාගෙන. ඒ කියන්නේ ඔයා මේ මෙල්ලිල්ලු එක නෙවෙයි. නෑ. මේ ඒක බෙල පහෙන් ලියලා දීපු එකක් මහින්ද අයියා ගාව තිබුණේ. හා හා. පස්සේ මේ ඒක නිරෝෂ දැකලා ඒක අරගෙන එයාගේ කරගත්තා. ඒක පොඩ්ඩක් එහාට මෙහාට වෙනස් කරගෙන පස්සේ වෙනස් කරන්න වුණා. ඒක ගෑනු තත්ත්වයට පත් කරන්න වෙනවනේ. ඒක එහෙමයි. සදසාක්කිත් වේල පහෙන් දී ගීතයක්. ඒක ඇන්තනි සුරේන්ද්‍ර ඉල්ලුවේ මේ මෙයාගේ පළවෙනි ගීතාවලියට පොඩක් මේ ටෙම්පෝ තියාගෙන ගීතයක් ඕන කියලා. මොකද ඊට කලින් මම හෙවණැල්ලට පාඩුවේ ඉන්නට මෙලඩිකට ලිව්වේ මේ සංගීත එවලා.
එතකොට සඳිනිවාඩු ගිහින් කියන්නේ ඇත්තටම ඒත් කැසට් පටයකට මේ ඔෆිස් එක වෙච්ච සිද්ධියක් ගැන මොකක් හරි මම නව කතාවක කියුවා. ඒක මම එහෙම මේ ලිව්වා මේ ඒකේ තියෙන්නේ මේ මේ ඔරොප්පුවට මේ මේ පිරිමියා මේ මේ ගෑණි පිරිමියත් එක්ක තියෙන ඔරොප්පුව තමයි ඔකේ තියෙන්නේ. ඒ කියන්නේ එයාට මේ දන්නන්න මේ නිකන් රහස් ප්‍රේමයක් මොකක් හරි ගෑණිට දන්නන්න උගේ වැඩියම නිවාඩු දානවා. ඒක තමයි ඒකේ තියෙන්නේ. මල් පෙරහන නම් සම්පූර්ණ ට්‍රැක් ඒක වේරපයින් ට්‍රැක් එක දීලා තිබ්බේ රවින් රාම්ජි කියන්නේ ද කොහේ ඉන්නවද දන්නේ. කුණ්‍යන්ත පෙම්මති නලින් පෙරරා කියපු පළවෙනි සින්දුව මගේ. ඒක සිරස ඉන්නකොට සිරස හැදූ ගීවලට නිර්මාණය කරපු ගීතයක්. අදත් මේ ඊයේ පෙරද අලුත් ෂෝ එකෙත් ඔහු කිව්වා ඒක. ඔයා කිව්වා නේද වඩා කැමති එක දුහුල් මලක කියලා කියලා ඉතුරු ටිකක් කියාගෙන ගියා. ඒ කියන්නේ උඹට එකක් කියන්නකොම පහම කිව්වම. ඔව් ඉතින් මේ 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 කවන්නේ කිව්වද කියුණාද? කියුණා. කියුණා. රයිට්. ඔව්. දැන් මගෙන් අහපන්කෝ මේ ඔයාම මේ මේ පහෙන් ඔයා මේකෙන් වඩාම කැමති මොකද්ද? ඒවා මගේ මුත් අහපන්කෝ පූර කියන්නේ මොකද? මොකද ඔයා අත්තාසයි නේ මේ 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 නෑ පූරක් කියන්නේ ඔයා හැමතිස්සම කියන එක තමයි. මේ මට ඉරිසියා හිතෙන සින්දු ලියන්න එපා යකෝ කියලා කියන්නේ මෙයා. ඒක මට බෝ ඉරිසියාම මේ මේ ලියන සින්දු වලටද කියලා මෙයා ඔයයි ජයසිරේය දෙන්නම කියන එකක් තමයි. මං කොයි තින් එක කරන්න දෙයක් නැහැ. ඉතින් හොඳයි ඉතින් ජයසිරේය කියලා කොහොම චාම්පි මේ ප්ලැට්ෆෝම් සහනේ උන් දන්නේ නැහැ කවුද කියලා. ඩබ්ලිව් ජයසිරේය. බලයි සමහරට අතන එහා පැත්තේ වාද්‍ය එහා පැත්තේ මේ 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 මගේ ඉතක රාබුන මිනිස්සුයිද කියලා. ඔව් ඩබ්ලිව් ජයසිරේය. ඩබ්ලිව් ජයසිරේය නැමති විශිෂ්ට රංගවේදියා. රංගවේදියා. දැන් ඒත් ඇහුවේ නැහැ මං කැමති මොකටද කියලා. දැන් ඔයා ඇත්තට මොකටද කැමති? මං කැමති මල් පෙරහැර එන්න ආසේ කියන එක. ඇද්ද? හේතුවක් දැනගන්න ඕනේ නැද්ද උඹට? හේතුව කියන්නේ කියන්නේ ඉතින් ඔයා. ඇයිවා දැන් මං ඉතින් අහන්න කලින් මම පූරකය වෙන්න ඕනේ නැහැ නේ ඔයාලේ පූරක වෙන්න. ඒ වාගේ තැනක දිවත් පූරකය වෑම් මචං. මචං අහපන්කො මල් පෙරහැරට කැමතියි කියලා පූරකෙක් විදියට. ඇයි කැමති ඒ ගීතයට? එහෙම දාන්න. රයිට්. මට මේ මල් පෙරහැර කුවම් මචං පේන්නේ කෙල්ල ගොඩක් එනවා. ඒ නිසා මට ඒ ලෙවල් කාලේ විශාකයේ කෙල්ලෝ ටික ඉස්කෝලේ ඇරලා එනවා මට පේනවා. මල් පෙරහැර ඉන්න තේ එනවා එනවා එහෙම මචං එනවනේ. හරිද? හරි ෂෝක්. මට නුවරදි මචං පේනවා මහා මාය කිව්ුන් එනවා හයි ස්කූල් එකේ කිව්ුන් එනවා නන් ටෙ 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 ටෙන් ද ටී ටෙ 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 අන්න මචං පේනවා. ඒ වගේ දැමුත් මේ 60 වුණාට මචං කොහේ හරි ඈත ගමනක් යද්දි වාහනයකවත් ඇද්දි ස්කූල් ට්‍රැෆික් එකකට අහු වුණාම කොහේ හරි අනුරාධපුරේ හරි ගමන් නැහැ. ස්කූල් ට්‍රැෆික් එකට අහු වුණා මචං අන්න කායිර ෆයිනවා මල් පෙරහැර ටන් ටරි ටට ටී. ඔයා කවදාවත් එහෙම ස්කෝලර්ලක බලන් ඉඳලා නැද්ද? ස්කෝලේ ගෑල්ලෝ බයි ටිකක් ස්කෝලර්ලක බලන් ඉඳලා තියෙනවා අපි කෙල්ල එනකම්. ඔබ මචං වයිෆ් ඉන්න හින්දා බයි වෙලා. නෑ නෑ නෑ. එයා එනකම් බලන් ඉන්නේ නෑ මං අහන්නේ. නෑ වයිෆ් එනකම් බලන් හිටියා. මාර සදාචාරවාදී උත්තර මං බලන්නේ. නෑ නෑ. ඔයා මම යකෝ මම විශාකයකයි අනුරාධපුරේ කියලා අර ඉස්කෝල තුනක් ගැන නෝ දැන් සටනක් දැන් මම කවදක්වත් මේ ඇත්තටම අපේ ගෙදර ගෑනු ළමේ හැටිට තමයි මාව හැදිපුවේ. අපේ අපේ නංගිලා තමයි පිරිමි හැටිට හැදිපුවේ. දැන් මේ විවාහපත් වුණාට පස්සෙත් ටිකක් ඔය මේ මොහු කරා ගියාට පස්සෙ තමයි යම් ප්‍රමාණයක මේ කියන්නේ සාමාන්‍ය නිරෝගී මිනිහෙක් වුණාම ඉබේ බැලෙනවනේ. එහෙම එහෙම බැලන එක බැලමක් බවට පත් කරලා අපේ ගෑණි අහනවා මේ බැලුවනේ ඇදිහා. මං කෝ ඔව් ඉතින් නිරෝගී හින්දා බැලුවා. එහෙම නැතුව ඇත්තටම මේ මේ කෙල්ල වෙනකන් නම් අම්මපල බලන් ඉඳලා නැහැ. මම බලන් ඉඳලා තියෙනවා ඒ සමහරලාට මචං කෙල්ල 1500ක් විතර ඇවිල්ලා වාඩි වෙනවා මගේ පන්තියේ. ඉතින් බලන් ඉන්නවනේ අකෝ ඒක. ඔව් ඉතින්. ඒක උඩත් මට පේන්නේ මල් පෙරහැර තමයි. කොහොමද මේ මල් පෙරහැර? දැන් අරක මචං දැන් විශාකයි කියන ඒවා මටත් මොනවාර කියන්න දී පන්කෝ. ප්‍රෝග්‍රෑම් එකේ උඹේ තමයි. උඹට වෙලාව දෙන්න. විශාකේ කියවම් මචං ෆොටෝකෝපි ගැහුවා වාගේ මෙහෙම සමානයිනේ. හ්ම්. නිල් පාට අයිය එක දාගෙන. අනුලයි කේද්දි මචං ටික කර්ලිය මලක් වගේ අර මැද්ද කහපාටයිනේ. අයියට. හරිද? හරි ජෝ. හැබැයි ටියුෂන් පන්තිය මචං මොකද්ද? මල් වත්තක්. එහෙම් පිටින්. ඒ මල් වත්තර තමයි මල්ලිවි කුමරාණනේ නැති දෝ දන්නේ. මාගේ සුපින් සිහිනේ. අර කෙල්ල ඔක්කොම කියන්නේ ඇති කියලා මට හිතුණා ඒ කාලේ මට එහෙම. අන්න මල් වත්ත. මචෝ අර අවුරුදු 20ක් අපි කිව්වා. ඊට පස්සේ මන්නේ මතක තැන් කීපයක් අහන්න. අවුරුදු 20 ඉඳන් 40 වෙනකන් කියන්න ගියොත් එහෙම ඔයාගේ ජීවිතේ කළු තව අවුරුදු 40ක් විතර කී දැන්. මම එක තැන් ගන්න. ඇඩ්වර්ටයිසින් ජීවිතේ. කොහෙද වැඩ කරේ? පයිනේ හම්බුනේ. පයිනේ ඇඩ්වර්ටයිසින් රංජිත් පලන්සූරිය මහත්මයාගේ එක ඒකේ වැඩ කරේ අනුරා හැගොඩ රේන්ස් මදුරප්පිර මහත්මයා. එතකොට ප්‍රදීපා හැගොඩ පර්සි පරේර අපේ අල්විස් මහත්මයා චන්ද්‍රසේන මහත්මයා එතකොට රංජිත් පරන්සූරි මහත්මයාගේ බිරිඳ හිටියා. ඒ වගේ පිරිසක් ඇත්තටම මේ
ඒක තමයි මාව ඒ කියන්නේ දෛවය කියන කොටස කියන එක මම ආවෝද කරගත්තේ මේ දැන් ඒ කාලේ එහෙම ඉදිරින්දන් මාව ඒ පැත්තට ඉබේ යොමු වුණා රූපවාහිනී ගුවන්විදුලිය ඒ කාලේ පැය කාලේ වැඩසටහන මතකද වෙළඳ සේවයන ඉතින් ඔය කොපිලියලා සම්පූර්ණ දැන්වීම හදපුවා ඒ ඔක්කොමත් එක්කම වැඩ කරන්න හරි ඔයයි මා එක ස්ටාෆ් එකේ වැඩ කරලා තියෙනවා මචං මේ සුමති ප්‍රකාශ නායකතුමනි බන්දුලපත් කුමාර ඔව් අනිවාර්ය යටතේ යතම අපි කතු මණ්ඩලයෙන් ප්‍රධානියා හැබැයි එක ස්ටාෆ් එකේ වයිමායි දෙන්නම් වැඩ කරලා මචං අපි දෙන්න මෙහිම හම්බ වෙලා බීලා කය ගහලා නැහැ ඒ කාලේ නෑ ඇත්තරම නෑ ඉතින් පත්‍ර ජීවිතය ගැන කියන්න ඔව් පත්‍ර ජීවිතය කියන්නේ අතුල මහවලගේ අපේ මගේ සහෘදයා එයා තමයි ගිහින් දැන් මේ බපරාදේ මං තිරතර පත්‍රයේ ඒසා ක්‍රීඩා පත්‍රයේ පොඩ්ඩක් වැඩ කරමින් හිටියා ඒකක් ක්‍රිකට් නිසා තමයි ක්‍රීඩා එකේ වැඩ කරගෙන හිටියේ අතනට ගිහින් දැම්ම මේ අලුත් පත්‍රයක් පටන් ගන්නවා සමුදුර කියලා ඒකේ වාගේ ඉංග්‍රීසි දැනුමත් හොඳින් හින්දා ඒකේ පරිවර්තන කිරීමේ කතන්දරයක එකට සංග්‍රහවලනේ සන්න පරිවර්තනය කරේ මාව ගිහින් දැම්ම එතනට සමුදුරට සමුදුරේ කතුරු හිටියේ මගේ ඉස්කෝලේ ඩෙස්ක් මගෙත් එක්ක මෙහෙම ඩෙස්ක් එකේ අනිත් ඩෙස්ක් එකේ හිටපු මිත්‍රයා තමයි මම එතනට ගියාම දැක්කේ පාරතී වීරසිංහ මම සින්දු කියනකොට එයා තමයි භාර්තියාගේ කොපි සමහර ඒවා. ඔව්. ඔය පෙනෙනා නිසා අඳුරේ පවා සිහිනේ වටි පැතුමට වඩා කියන එක මරු කොපි එකක් කියලා මට කිව්වේ භාර්ති වීරසිංහ. ආ. මේ අල්ලපෙක හිටපේකම් වගේ කරමගෙත් ඒ. ඔව්. ඒ වගේම භාර්ති වීරසිංහ තමයි මචං ලංකාවේ පත්‍රවල පොඩි ෆොටෝස් වලට එහෙම ඉතාලම ලස්සන කැප්ෂන් ලිව් එක. එකක් මතක් කරන භාර්ති දත් මචං ඔයාගේ යාළුවට ගෞරවයක් පිණිස. මේ සමුද්‍ර පත්‍රේම ෆොටෝ වලට මචං මෙහෙම පොඩි කැප්ෂන් එකක් ලියන්න ඕනේ. ෆොටෝ එක තියෙනවා. දැන් ෆොටෝ එක තියෙන්නේ ඉන්දියාවේ බොම්බායේ අර මේ ගණිකාව ඉන්න වීදියේ වයසක ගෑනුවෙක් කෙනෙක් ඉන්නවා, තරුණෙක් කෙනෙක් ඉන්නවා, ගැටවරවියෙක් කෙනෙකුත් ඉන්නවා. අර කේල් කෙනක් වයකක් දාලා මචං අර කේල් මේ අඹ කොළෙහෙම එල්ලලා උඩින් ගහලා තියෙනවා වෙල්කම් කියලා. ගෙදර. මේ ප්‍රොස්ටියුට්ලා ගෙදර. මු යටින් සිංහලෙන් දානවා වෙල්කම් ටු වල්කම්. Welcome to welcome. ඒ භාර්තීගේ දේවල්. ඊට පස්සේ මට වාගේ කටහඬ හෙන්න පටන් ගන්නවා කියලා මේ සිරස sorry. නෑ පත්තරේ මොකද්ද කියලා කියන්නේ? ඔයා අපි දෙන්න එකට වැඩ කරපු අරලිය පත්තරේ. හරි. ඒ කියන්නේ ඒක මොනවද බොලිවි? ඔව් සමුද්‍රේ මේ පටන් ගන්නකම් බන්දු අය ප්‍රදීප් කුමාර බාලසූරිට කතා කරලා කිව්වා මෙයාගේ වැඩක් ගන්න කියලා. පාර අපි ක්‍රිකටර්ස්ලගේ ලයිෆ් ස්ටෝරිස් ලියමුද පොඩ්ඩක් අපේ මේ කෙල්ලන්ට. අරවින්දර සිල්ලාගේ ලයිෆ් ස්ටෝරි එක ලියන්න හේතු වුණේ මොකද සුමතිගේ තමයි චීෆ් ඇකවුන්ටන්ට් අරවින්දගේ තාත්තා සෑම් සිල්වා මහත්මයා. ඔය වගේ කොටස් 30 සනත්ගේ කල්පගේගේ ජයනන්ද වර්ණවේගේ මම හිතන්නේ අවුරුදු 3ක් විතර ලිව්වා. ඒවා ඒ අතරේ මම දකිනවා මේ ඔයාගේ නවකතා තියෙනවා සන්නස්කල මයිකල් ඇන්ජලු එතකොට තව අපේ රොහන් ශාන්ත බුලේ ගොඩක් වැඩ කරන්නේ ඕකේ. ඔව්. එතකොට ඒ ඔය සෙට් එක වැඩ කරන හැබැයි අපි දෙන්න කවදාවත් හම්බෙලා නැහැ. නැහැ. මම දැන් ඉතුරු ටික කියනවා. ඈ? ඉතුරු ටික ඔයා කියන්න දැන්. ඔයාට ඉස්සල්ලාම ආව හම්බුනේ කොහෙන්ද? උපාලි අයියගේ ෂෝ එකේ නේද? උපාලි කන්නංගරගේ ෂෝ එකක් තිබුණා බොරැල් YMBA එකේ. ඒ වෙලාවේ මට මචං මේ කටහඬ හුරුයි. ඔව්. රූපේ නෙවෙයි කටහඬ හුරුයි හොඳට. මොකද විශේෂයෙන් සිරස නිසා. ඔව්. මොකද මේ සිරස FM තමයි මචං අපි කොළඹ ඉඳන් නුවරට ගියත් එද්දි අහන්නේ ඔක්කොම කරන්නේ සිරස. සිරසෙන් තමයි. එතකොට දවල් 12ට විතර චාමිකත් එක්ක චාමික රෝසන්ද එයාත් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරනවා එහෙනම් හැන්දෑවට ජාතික ගීත දර්ශක විස්මන් එක්කද ක්‍රීඩාවට තරණක් ඔව් ඔව් ඒකරේ විස්මන් හනසිකද නෑ නෑ ඒත් චාමිකත් එක්කමයි රෝෂාන් එක්කමයි තව එක්කෙනෙක් එක්ක වා ක්‍රීඩාවට තර විනාඩි 15 20 එකක් මාරු එකක් හරි කටහඬ හුරුයි කටහඬ කියන්නේ පර්සනලිටියක් මත සරත් ජයසිංහත් එක්ක හරි සරත් ජයසිංහ ඔව් හරි එතකොට කවුරු හරි ඔයයි මායි අඳුරලා දෙන උපාලි කන්නගරේ ෂෝ එක දවසේ මේ සන්නස්කල මේ කැලුන් ශ්‍රීමාල් කියලා. මටත් වාවි ඉතින් මචං නිකන් මොකද ඒ කාලේ FM වල වැඩ කරන එක අම්බ කැටයක්. මගේ අම්මේ මොකද මචං දැන් වගේ TikTok නෑ, අරව නෑ, මේව නෑ, මුකුත් නෑනේ. ඔව්. ඒතර FM වල වුන් තමයි මචං පොරවල්. ඉස්සර කිංස් රත්නායකේ යද්දි මචං නිකන් එයා තමයි තරුණියේ ෂාරුක් ඛාන් වගේ තමයි පේන්නේ මචං. එහෙම තමයි පේන්නේ. ඔව්. ඒතර එහෙම තරු. ඒතර කැලුන් ශ්‍රීමාල් තරුවා. මොකේද මේ ගුවන් විදුලි තරුවා. ඉතින් මට ආසයි මමත් ඉතින් සෙකන්ඩ් එන්නෙත් නෑ වවුනොත් ඉන්නකොට මේ කැලුන් සීමාවේ යතේ තියෙන වසාන සීනේ පොත. එතකොට එයත් සතුටු වෙනවා. මෙහෙම තමයි මේ හැපි 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 මෙහෙම එන්නේ.
එතකොට ගුවන් විදුලිය හරි මේකයි මොකද්ද ওই ඩග්ගාල මචං අර ක්‍රීඩා වලට කැඩෙන්නේ මොකක් හරි මොකක් ටර්නින් පොයින්ට් එක දැන් ඔයාලා මේ පත්තර වලට ආපු ටර්නින් පොයින්ට් එක අතුල මහවලගේ කියලා කිව්වා ඊට පස්සේ ඔයා ක්‍රීඩා නිවේදකයෙක් කියලා ඊට පස්සේ දැන් ක්‍රිකට් නිවේදකයෙක් කියලා ඔබට වෙනම කෑල්ලක් තව තියෙනවා මේ සින්දු ලියන එකට පූරක කෑල්ලට එළිය ඕපන් ස්ටේජ් එකේ තුඹ එනවා ඒ ඔක්කොටම අමතරව මචං තව කෑල්ලක් තියෙනවා මේ ක්‍රීඩා කෑල්ල ඔව් ඒක කියෙන් යනකොට මට මොකද්ද 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 ඒක ඇවිල්ලා ක්‍රිකට් ගහපු ඉඳ සහ දැන් අර 86 ගුවන්විදුලි මේ බාහිර නිවේදකෙක් බවට පත් වෙනවනේ ඉතින් සොඳුරු සේවන කර කර හිටියා ඒ කාලේ මචං ඔය තීබුණානේ පොඩි පොඩි සොඳුරු සේවන එතකොට දැන් ශනිදා හොරාව පටන් ගන්නේ සමන් අයියා ගාවට ගියාම දැන් අර පැය කාලේ හෝ මචං මෙහෙමයි සමාවයක් ඔව් ඔය අයියලා මල්ල කුවම් මචං මේ ඊළඟ ජෙනරේෂන් එක දන්නේ නැහැ උඹට 60ක් නේ හරි හරි ඉන්න මං දැන් ඔයාට 60යි ඔයාට අවුරුදු 40 වෙනකම් මචං කොණ්ඩේ තිබුණා දැන් මේ තට්ටේටත් මචං අවුරුදු 20ක් 20ක් මේ තට්ටේ වයස තමයි මචං මේ කොල්ලෝ කෙල්ලෝ මං දන්නේ නැහැ කවුද මයි සමන්න සමන්න තවද හිටි හරි සමන්න සමන්න කියන්නේ අතවද හිටිට මේ මගේ ප්‍රෝග්‍රෑම් කියන්නේ දැන්වීමක් කරන්න වෙනවා ඔහොම වෙලා අපි දෙන යාළුවා ක්‍රීඩා සංග්‍රහය වැඩ කරන්න කියනවා එනකොට මේ ඒකේ වැඩ කරගෙන ඉන්නවා අනිත්‍යවත් කරනවා කරන ගමන් මේ දවසක් එක මැච් එක කමෙන්ටරි කරන්න කෙනෙක් හිටියේ වත්තල සෙන්ට් ඇන්තනිස් විද්‍යාලයයි කටුගස්තර සෙන්ට් ඇන්තනිස් එකයි ආර් ප්‍රේමදාස කුසලාන තරගාවලිය අපේ ප්‍රධාන මිශ්‍ර විචාරක සිංහල එක්කෙනාට එන්න බැරුව මට කිව්වා කියන්නේ يعني මට වචනයක් කියන්න දුන්නේ නැද්ද වහම ගිහලා එක් කරන්න කිව්වා ඉතින් මං කල්පනා කරලා දැන් වාහනේ දුන්නා ටුක් ගාලා ඉතින් ගිහිල්ලා පටන් අරගෙන කරගෙන යනකොට පහුවින්ද ඇත්තටම මේ ඈපසිංහ මහත්තයා කතා කරලා ඉපෝ මේ උගුල්ල කොහෙද හැංගිලා හිටියේ මේ අපි දැන් ඒ දෙන්නම හැම එකම කරන්නේ ආයෙත් දන්න ඈපසිංහ කෝ ඔව් ප්‍රේමසර ඈපසිංහ ඈපසිංහ කෝ මම මේ මං ගන්න නෙවෙයි කියන්නේ හරි 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 ඔව් එයා කිව්වා පාලිතය පාලිත පෙරලා පාලිතය තමයි ඒකට මේ අංශ ප්‍රධානිය හිටියේ කාල්ටන් සෙනුරත් මහත්තයා ඊට පස්සේ ඉතින් දිගටම කරන්න උනා සාෆ් ගේම්ස් එකේ අන්තිමට මේ ටේබල් ටෙනිස් විශ්ව විචාරකයන් නැතුව මාව ටේබල් ටෙනිස් එක කරන්න දැන්. ඔයා හිතන්නකෝ ක්‍රිකට් කරලා ටේබල් ටෙනිස් එකේ විශ්ව විචාරයක් කරනකොට මම මේ කොහොමද කරන්නේ? අප්ඩේට්ස් විතරක් දෙන්නම්කෝ. හැබැයි එකක පාලිතය කිව්වා පාලිත පෙරකව කරලා පෙන්නන්න දැන් කිව්වා. ඉතින් මම කරලා පෙන්නුවා. කරලා පෙන්නුවා කියන්නේ මේ පන්දු මෙහැට යනවා මෙහැට යනවා එහෙම නෙමෙයි. ඉතින් අර ඒකිත විච කරුණු කාරණා කොන්දේසි තරග නීති රීති එක්ක ක්‍රීඩකින් ක්‍රීඩිකාව දෙන්න නාමල් ගුණසේකරයි ගීතා ක්ෂේත්‍රී මට මතක කරේ නේපාල් ලුයි ශ්‍රී ලංකයි ඒක කරලා පෙන්නුවා කරලා පෙන්නුවම ඉතින් ඇත්තට මේක දැන් අර වර්තමානයේ වගේ එක වාව් එකක් තමයි අන්තිමට දන්නේම නැතුව මේ කමෙන්ටේටර් වුණා සක් කැලුම සමහර වෙලා මචන් මේ ප්ලැට්ෆෝම් එකේ මට ඉතුරු කරන්න ඕන වෙනවා හැබැයි මචන් ඉතින් මගේ මද්දකින් මම්ම කුවම් මචන් පොඩි පම්පෝරි ගතියක් දැනෙනවනේ ඔව් පොඩි එකක් දැනෙනවා දැන් බෙන් අහනවා වගේ අහන්න ඕනි මේ පොතල් ඒතකොට දැන් ඒතකොට අහු වෙනවා මචං අම්මට උඩු මේක සින්දු 7800කුත් ලියලා ඉස්කෝලේ ක්‍රිකට් උත් ගහලා ගුවන් විදුලියත් ඉඳලා ඇඩ්වර්ටයිස්මන්ට් කරලා අඩේ ක්‍රිකට් උත්ලා පොතුත් ලියනවා අන්න අර කැරක්ටර් එකට මචං මෙහෙම ටිකක් හම්බ වෙනවා කියන් ප්‍රශ්න ටිකක් ඇහුවම ඒවර දැන් ඒ වගේ ක්‍රිකටුයි ඔයා පූර කැවෙච් එකකුයි මං කිව්ව වාචාල කතාවකුයි උඹ තැන් තැන් වල කියනවලු මට ආරංචියක් තියෙනවා ඒ මොකද්ද තර්ස්ටන් එකේ මොකක් හරි වෙච්ච එකවා තැන් තැන් වල කියනවලු මේ ඒකට ක්‍රිකට් සම්බන්ධයි හරිනේ ඔව් ක්‍රිකට් සම්බන්ධයි කැලුම් සීමාව සම්බන්ධයි පූර්කයා හින්දා ඒකට ඉහින මාත් සම්බන්ධයි ඒ වාචාල කතාව මම කියන එක විදිහට ඔයාල කියන්න ඒක කියන්න වටිනවා ඒක මම තරහ තැනක ඊයේ පෙරේද කියලා ඒගොල්ලෝගේ රෝමෝත් ගමනේ වුණා ඒ කියන්නේ මේ රෝම කූප කැලුම් බර සමා වෙන්න මේ කියන්නේ මයිල් කෙලින් වුණා කියලා හරි මචං මේ දැන් ඒ කියන්නේ එක එක්කෙනාගේ ඔය මේ මූණට බැනපු කතා වගේ එතන කියවුණා මම මේ තැන කියන්නේ කවුද කින්ද බන්ද කියලා කොන්දේසියක් නෑ උඹට ඔව් එතකොට මේ දැන් ඒවා ඇවිල්ලා නිකන් මේ නිකන් මූණ අත ගාලා නිකන් කම්බුල් පාරක් ගහන්න වගේ ගිහිල්ලා ගහන්න නැති වගේ ඒවා නිකන් අර ලව් එකට කියන යාළු මිත්‍රයන්ට මං කෝ ඕක මොකද්ද කියලා මට ඇත්තටම කියුණා හේමන්ත පොතේජුගේ පොත නිකුත් කරන අවස්ථාවේ ඒක අවුට් වෙන වෙලාවේ ඒක සන්න ප්‍රධාන දේශනය කරන්න හිටියේ මේ එවකට හිටපු මහ ඇමතිවරයා තමයි ප්‍රධාන ඇමති කියලා පෑ ගානක් රස්සියා දෙනවා ප්‍රධාන ඇමති ඉනකන් එතකොට සංඝගේ තාත්තයි මහලගේ තාත්තයි ලසිත් මාලියයි ඔය සෙට් එක ඉන්නවා බලාගෙන මේ සභා මේ මේ ඔඩියන්ස් එකේ මම ඒ කියපු විදිහම කියන්න එතකොටම මේ සභා පටන් ගත්තා මහ ඇමති ආවා මහ ඇමති ආවා
මහාමෙති ඇවිල්ලා එයාට පළවෙනි කතාව ඕනේ කොහේට කොහෙද යන්න තියෙනවා කියලා. සමාවෙන්න. මම නම කියන්නම් මට නම් මතක නැහැ මේ මහරගම් පැත්තේ තු මන්ත්‍රී කෙනෙක්. ඔව්. ඉසුරු. ඉසුරු දේශප්‍රිය. දේවප්‍රිය. ඉසුරු දේශප්‍රිය. හරි. දේවප්‍රිය. මම නම කිව්වේ. ආ හොරක්. ඔව්. ඊට පස්සේ එයාලා පළවෙනි කතාව කිව්වා. හැබැයි මං දැක්ක ඔයා වාඩිලා ඉන්නවා මේ ඔයා මලෙන් ඉන්න බව මට පේරුණා. හැබැයි මම ඒක එච්චර සාමාන්‍ය මලෙන් ඉන්නවද ටිකක් සැහැල්ලුවෙන් ඉන්නවද කියන එක මොන කෙනෙකුට කියත හැකිනේ. මුණ දැක්කම දැන් මේ මුණ නෙමෙයි එතකොට තිබ්බේ කොහොම අර මේ මේ අපේ හින්දි නළුවෙක් ඉන්නවා අනේ යාගේ වගේ මුණ මෙයාගේ තිබුණේ මේ රැවුල් මුකුත් නැහැ මෙතන උඩ කට්ටේ විතරයි තිබ්බේ අර කතා කරලා බැස්සම් මෙයා මට පණිවිඩයක් කිව්වා මේ වහාම ඊළඟට මම කතාව දාපන් නැත්තම් මං යනවා දැන් එහෙම කිව්වට කවුරුත් පිළිගන්නේ නැහැ මෙයා යන්නේ යනවනේ මේ දැන් අරගොල්ලෝ දැන් මන් දන්නවනේ මෑන්ව මං හේමන්තයාට කිව්වා දැන් සන්නස්කලේව දාපන් නැත්තම් ඔක ගියොත් මේ වැඩේ වැඩන්නේ ඇත්තම දැන්ම මෙයා මෙයා ස්ටේජ් එකට නගිනකොටම පේනවා අර මහාමතිවරයා නැගිටිනවා වැඩි ඉවරලා යන්න යන්න එතකොට කියපු ටික උඹම කියපන් මං සුභාස්ටයි අස්කට කියන්න උඹ ඒක දන්නවනේ ඔව් ඔය හේමන්ත බොතේජු කියන්නේ ක්‍රිකට් කෙනෙක් සිලොන් ටීම් ශ්‍රීලංකාව ඔව් ඔව් සිලොන් ටීම් ශ්‍රීලංකාව දැන් දැන් අම්පයර් දැන් අම්පයර් කෙනෙක් හේමන්ත බොතේජු මගේ රොටරිය පන්ති වර්ල්ඩ් කප් තිබ්බ අවුරුදු 1996 මාර්තු විතර මං හිතන්නේ මගේ රොටරිය පන්ති මු ඉන්නු එදා වර්ල්ඩ් කප් දවසේ මං උදේ පන්තියක් දැම්මා 12 එක වෙනකන් විතර 10 මා ටින්ටෝල් දුන්නා පන්ති 80 ගිහිල්ලා 15ක් 20ක් විතර පන්ති ඉන්නු ඉන්ටර්වල් එකෙන් පස්සේ මු එච්චක බලන්න ගිහිල්ලා පාරවල් ඔක්කොම පාළුයි කොළඹ නිකන් ආයේ නැහැ ඇඳිරිද්ද මම තොරෙන් හරි යනවනේ කික් එහෙමවත් නැහැ මු ක්ලාස් එකේ ඉන්නවා කවුද ඉගෙන ගන්න නැහැ කියද්දී හේමන්ත පොතේජු යුනිවර්සිටි යනවා කොළඹ කැම්පස් එකට යනවා යන්න හේතුව ඕක ඔන්නේ යා තමයි හේමන්ත පොතේජු කියලා කියන්නේ උගේ වෙඩි නගත් වෙච්ච මං අසං කරේ ඔව් මායි ඔයාමට කිව්වයි ක්‍රොෂන් මහනාමයි මහායි වෙඩි නගත් අසං දැන් පොත් හේමන්තව දන්නවා මන්ද දැන් හේමන්ත පොතක් ලියලා ඌ කවි ලියනවා ඌ අම්පයර් කෙනෙක් ඔව් වෙන විදිහ කරක්ටර් ඉගෙන ගත්ත ඇකඩමික් ක්‍රිකට් ලියලා ඒකේ කවිත් ලියලා ක්‍රිකට් හසේ කවිත් ලියලා දැන් මේකේ ප්‍රධාන දේශනෙට මට එන්න කිව්වා ඔව් ඉස්කෝලේ තර්ස්ටන් එතර තර්ස්ටන් වේදිකාව මට හුරුයි. මම නිකන් ජීල් බෝල ගන්න සයිස් එකේ තර්ස්ටන් වේදිකාව හුරුයි. හේමන්ත පොතේජු තර්ස්ටන්. එහෙම සම්බන්ධකුත් කළුම මේකේ තියෙනවා. දැන් හෝල් එක පුරවලා සෙනඟ දාලා ඉස්සරහ පීල් ටික අමුත්තන්ට තියලා ප්‍රධාන කාර්යාලයේ ප්‍රින්සිපල් ඔෆිස් එකේ ඉන්නවා අපි 3 දෙනෙක්. සංගක්කාරගේ තාත්තා එතන හිටියා. ෂේමර්. ෂේමර්. මහේල ජයවර්ධනගේ තාත්තා හිටියා. සෙන්රත් අය. මොකද නම මචං? සෙන්රත්. සෙන්රත්. මන් දන්නේ සෝරි සමාන මහිලගේ තාත්තා කොහමද අපිට සිවිල් එකේ ඉන්නේ මචං නම් කිව්වට වැඩි රයිට් මම ඉන්නවා දැන් හේමන්ත විටින් ඉට ඇවිල්ලා කියනවා මේ පොඩ්ඩක් ඉන්න මේ ප්‍රධාන මුත්තා ඉන්නකන් අපි පොඩි ඔකෝ ඔෆිස් එකේ නේද අපි දැන් ප්‍රින්සිපල් ඔෆිස් එකේ ඔව් දැන් මේකට මේ තේ ගෙනත් දෙනවා කකා බිබි ඉන්නවා මචං දැන් ඔෆිස් එකේ ඇතුළේ දැන් මේ ඉන්නේ ඉන්නකොට එකපාරම සද්දයක් ඇහෙනවා නිකන් රහීම එක පැත්තෙන් බෙර ගහගෙන නිකන් අර බෑන්ඩ් එකේ සද්ද හුරු වෙන එක ටම් කටම් කටම් කොටකොන් ටම් කොටම් කදගා දැන් අමුත් තරන් එනවා ඔව් මං කාගෙන් හරි අහුව ඉතින් ඉන්න එකේ කොල්ලෙක් කතා කරලා කවුද බං මේ බෙර ගගහ අරන් එන්නේ මොකද බෙර ගගහ අරන් එන්න ඕනි මන් නෙවෙයි දෙන්නෙක් මෙතන ඉන්නවා ඔයා හිතන්නේ කවුද මහේලගේ තාත්තයි සංගගේ තාත්තයි බෙර ගගහ වඩම්මන්න ඕනි දෙන්නනේ උන් දෙන්න කාමරයකට දාලා හිර කරලා වගේ නේ මචං මම කවුද ඉන්නේ ඉසුරු දෙයප්පි මහේමතු වයින්වනේ අම්මට සිරි ඇච්චොයි බැච්චොයි වටපඩේ උයි ඡන්ද දෙනේ උමු ටීවිල් කාරෝ උයි පාතාලේ උන් ටිකයි මහේමතිත් එක්ක ඉරව බෙරග ගහ වඩම්ම ගෙනෙනවා පොඩි මලක් එන්නේ නැද්ද මල පැණිල්ලක් එන්නේ නැද්ද කැලුන් සී මල් පුරක එනවා අර රශ්මියට ගිහිල්ලා අර ආපු ටික ඉස්සරහා වාඩි වෙලා දැන් අපි එක්කන් යනවා 3 දෙනා කවුද 3 දෙනා මමයි
සංගක්කාර ගේ තාත්තයි මහිලගේ තාත්තයි ගියාම කවුරු හරි එක්කෙනෙක් මහිලගේ තාත්තට පුටුවක් දුන්නා පළවෙනි දෙවෙනි පීලිවල සංගගේ තාත්තරත් මචං පුටුවක් හම්බුණා මං එහෙම බලනකොටම ලසිත් මාලිංග මට පුටුව දෙලා පිටිපස්සට ගියා මං දන්නේ නැහැ මචං ලසිත් මාම අඳුරගෙන දුන්නාද නැත්තම් මේ මිනිහා පව් කියලා දුන්නාද කියන එක මං අදත් දන්නේ නැහැ මම මට මතකයි අර අර සිංහවයි කොණ්ඩේ තිබ්බ එකා තමයි මචං මේ පුටුව දුන්නේ කියන එක මට නොටිස් දීලා ගියා දැන් වාඩිලා ඉන්න දැන් ප්‍රධාන දේශනේ තමයි මට ඉන්නේ මං දැන් මේ පොත කියවලා කොටේෂන් ලකුණු කරලා මෙහෙම ඉන්නකොට අර මහැමතියා කියලා මට වැඩ තියෙනවා මම විසි මම යන්න ඕනේ මට ඉස්සලා කතා වුණේ කියලා පරක්කුලත් ඇවිල්ලා පරක්කුලත් ඇවිල්ලා විනාඩි 45ක් විතර හරිද දැන් සංගගේ තාත්තා නුවරින්න් ඇවිල්ලා මේ ඉන්නවා ටයිම් එකකටත් ඇවිල්ලා විනාඩි 45කුත් ඉන්නවා මහිලගේ තාත්තාත් ඇවිල්ලා ඉන්නවා අරු විනාඩි 45ක් විතරත් පරක්කු වෙලා ඇවිල්ලා අර ඇච්ච වැච්චෙත් එක වාඩි වෙලා පව එක දැම්මා මට ඉස්සලාම කතා වුණා දුන්නා මං කැලුම්ට පණවැඩි යවවා කැලුම් ඊළඟ කතා මට දුන්න නැත්තම් මචං මං යනවා බුතේජිරා කිව්වා තම කැලුම් ඉතින් මාව ඇනවුස් කරා ඊළඟට තර්ස්ටන් වර ඔව් පුරුෂාන්ත සන්නස්කල කියලා බොහොම විනේගරකව මං ගිහිල්ලා මෙමෙ හිට ගන්නකොට පොඩියම් එකේ අර ගාඩ් එකත් එක්ක අරු නැගිට්ටා මම හැමති ඇයි ආවා වැඩේ කරා යන්න මට මතක විදියට කියන්නම් මචං වැඩිපුර කියවුනොත් උඹ ඒකත් කියපන් මම කියන්නොත් ඒකත් කියපන් මම නෑ මොකද උඹනේ සාක්ෂිනේ මුන් අදන්නේ ඔව් මමත් ගල් වෙලා ඉන්නවා දැන් උඹ බැකි ස්ටේජ් එකේ නෑ නෑ මම දැන් ඔයා ගාව ඔයා යන්න දෙන්නේ නෑ මං ඔහොම ඉන්න කිව්වා මට ඔමිට පන් කිව්වා මමත් ඉතින් ඉන්නවා දැන් මේ පොඩිම එක පොඩිම එක දැන් නැගිට්ට මෙයන් කොහෙද යන්නේ පරක්කලත් ඇවිල්ලා වාඩි වෙන මිනිස්සයෝ විනයක් තියාගන්න තමසන ඕල්ලාට එන්නයි තමසලාට යන්නයි මේ උත්සව තියෙන්නේ ඔයද වැදගත් මිනිස්සු ඉන්නා මෙතන අර ඉන්නේ කුමසංක කරේ තාත්තා දන්නවද අඳුරනවද ක්‍රිකට් ගැන කතා කරන් දිනෝ මේ ඉන්නේ මහේල ජයවර්ධනේ තාත්තා අඳුරනවද ඈ වාඩිල අහන් ඉන්නෝ කියලා මං මහමෙතුතුමාව ගරු කටු විතර වාඩි කරා ගරු කටු විතර වාඩි වාඩි වැවුනා ඒක මේ දැන් මම බලගින්න මට මොකුත් දැන් පැනලා කියන්නත් බෑ කියන්නේ මේ උඹ මොකද වගේ එකක් තමයි මගේ දිහත් බලන්ගෙන මෙයා අහන්නේ වගේ නිකන් කක්ක. බරද්දක් කරලා අර ඉස්සරහ දාලා. ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ මම මුකුත් සද්ද නැතු ඉන්නවනේ දැන් බහද්ද නැතු හිටන් වගේ එකක් තමයි මට දෙන්නේ. ඊට පස්සේ මං කිව්වා සමාවත් ඉන්න. මම කතා ඉවර කරනකම් මං ක්‍රිකට් ගැන කියන්නම්. මං හේමන්ත පුතුජ්ජ ගැනත් කියලා දෙන්න. මේ පොත ගැනත් කියන්න. එදගන් අහන් ඉන්න ඕනි. වඩනෝ. කියලා සමා වෙන්න ඕනි මට මේ තර්ස්ටන් වරුන්ගේ වේදිකා මට හුරුයි. මං කැමති මේ දේශනේ ආරම්භ කරන්නට හේමන්ත පුතුජ්ජගේ මේ කෘතියෙන් කියලා ටෝන් එක සම්පූර්ණයෙන් වෙනස් කරලා එදා කතාව කරා. ඕක මගේ මතකයක්. ඊට පස්සේ ඒ කියන අගහරීදී මහමෙතුමාගෙන සමාවිල්ලුවා. සමාවෙන්න මේ සමාවෙන්න මට පොඩ්ඩක් කේන්තිය. කේන්ති ගියා අනේම එකක් කිව්වා ඉතින්. කිව්වා ඉතින්. එයා සමාව දෙන්න ඇති. ඉසුරු සෝරි මචං ඈ. රයිට්. සින්දුව කිම්. ඔව්. හරි. සුභාෂ්. චංචලවි හැඟුම් රැයක් පානේ කඳුරෙල් දෙනවාමයි හඳ පානේ පායාදියවි යන දෙදන්නේ දියවි යනවා ඔය ආදරේ ඔබ අලෙසටමයි වින්දන එක වෙනවාමයි මායාවක් පයි ආදරේ මායාවක් පයි චංචල හැඟුමක නිදි වරණා තුන් යාමේ කඳුලට ඇයි අඬ ගසන්නේ හඳ පානේ යස එලි මහනේ රස තියෙද්දි ආදරේ දේ දුන්න කියන මායාවද ලුබැන්දේ ඔබ කී ලෙසටම ආයේ හමු වෙන එක වෙනවාමයි මායාවක්මයි ආදරේ මායාවක් නයි ආදරේ කනමෙදිරියනි දිලෙන කලුඹරි මහර මාතම තනිව මිදුලි Bye, Karanya.
sevendari horehinna dagetwa avanka man etanama gal gasuna supendadama dal min maasama niludaitiru polave gasuwa sinenda samada rasin keruwa sangeetha sandhyava se rasa piruna tanin muna nuba gena vayana sasare dukha maga haluna nuba gena dayana nuba gena vayana sasare dukha maga haluna sarat sadirayata mudu suwanda tarakanna hitavat pem katavat sunagata munanna varamalin malata maldiyan tanakanna penmat bhavanavat mata kiyana denna hangum vihagum turul veddi situm siyatum idillevi obe denuvan mahadelvi Amrita Devi Nambu Sriya Mave Eki Pim Saranam Desiya Sundari Amrita Diga pura denu vanati unu vayoma mirigu aparada torange kuge vegayen das diga pura denu vanati unu vayoma Samsara kurundata me hamvi me arune Imi navana bhava danunat vinni mat numati Api me dan kiwwa tike kelum chanchala hangumaka sankadiri kiyana sinduwak එතකොට කනාමෙදිරිලි අනුරාධා පෙර කිව්ව එකක් සැවැන්දරි සංගීත් විජේ සූරි කිව්ව එකක් සරත් සඳේරයක බාචුසන් කිව්ව එකක් අමෘතා ශිවන්ත කිව්ව එකක් මිරිඟුව පරදා චිත්‍රාල් චිත්‍රාල් කිව්ව එකක් එතර සංසාර පුරුද්දද මේ අමල් පෙර කිව්ව අමල් මචන් මේ විවිධ විචිත්‍ර ගායකයෝ දැන් කවුරු හරි නම් කරොත් එහෙම Macam mehema iting amar dewa lagi dan mehema gata ham macam dan basa jidak kwa makino kwa mangkia lo kuma gai kuki. Makai paut jil kata has.
ඉසෝයි ගායක ගායකා සංගමයේට එහෙම ඒ ඔය මුළු රේන්ජ් එකම අයිති වෙන්න ඕන කියලා මං හිතන්නේ. නැත්තම් කොහොමද මචං වෙන්නේ කියලා. මේ විවිධ විචිත්‍ර මිනිස්සුත් එක්ක වැඩ කිරීම මේ සින්දු ටික අරගෙන මචං. ඔයාලට ස්පෙෂල් මතක මොන හරි තියෙනවද මේ විශේෂයෙන් නම් මෙන්න මේ සින්දුව කරද්දි මෙහෙම වුණා මේක වුණා මෙහෙම වුණා. මේකේ ඉතින් මං හිතන්නේ මේ කණාමැදිරියේදී ලියන්න සිද්ධ වුණේ 2000 සිඩ්නි ඔලිම්පික්ස් කර කර ඉන්න කාලේ සිඩ්නි ඔලිම්පික් ආවරණය කරන්න කී වෙලාවේ. ඒකට හේතුව තමයි මේ අනුරාධාගේ ගීත ඒ කාලේ දැන් එකක් දෙකක් කරලා අවුට් කරන්න ඒ කාලේ මචං ඇල්බම් එකක් කරන්න ඕනේ. ඇල්බම් එකට සින්දු 12ක්වත් තියෙනවා. ඒ 12යිදී මෙයා මම කලින් ලියලා දීපු එකකුයි තව එකකුයි මොකරි අත්වැරදීමකින් ඉරේස් වෙලා තිබ්බා. මැකිලා තිබ්බා. හැබැයි මේ මාස්ටර් එක දෙන්න ඕන නිෂ්පාදකවරයාට බාහුව හෙලා මට කතා කර මොකද අය එතකොට සිරසෙ වැඩ කරමින් හිටියා. මොකද මගේ අප්ඩේට් එකේ හිඳන් ගන්න එයා ගන්නතර අයිය පොඩ්ඩක් මට කතා කරන්න ඕන ෆෝන් එක තියන්න එපා. ඉතින් මං සුසන්තික ඊට පහුවෙන්දද කොහොද ප්‍රධාන ධාවනේ නිරතවන්නේ ඒකත් උඩුවේ තියන් මං අර අප්ඩේට් එක දිරිවල මං සද්ද නැතුව හිටියා. ඒ පාර මෙයාගේ අයිය මාර වැඩි වුණේ මෙහෙම මේ සින්දුවක් මැකුණා අයියගේ සින්දුවම තමයි එකක් මැකුණේ එකක් එතකොට කරලා ඉවරයි සීන රෑන් මුරටින් රෑ තුන යා මේ එයා ගම තිබ්බ කරලා මොනවා කරන්න දෙකක් ලියලා දෙන්නම් කිව්වා. ඉතින් එදා රෑම කණාමැදිරියේ දිලෙන කලුවරේ කියලා ලියලා දුන්නා. ඒ ඇත්තටම මේ සිද්ධි වල තිබිච්ච මේ තත්වයත් එක්ක කණාමැදිරි කවුරුත් හිටියේ නැහැ. හැබැයි ඈත ලයිට් දාලා තිනවා පෙවුනා මේ මේ අර නිවෙන පත්තු එන ලයිට් කීපයක එක දීලා ඔක ඒ කියන්නේ මොහොතින් කරන්න ඕන ගීත පටිගත කිරීම කරේ ඔසිනු ගෙරා. අමිට දිල්හන් එතන හිටියා. ඒ දෙන්න එක්ක අවුලා ගීත දෙකක් හදලා දුන්නා. එකක් මේක අනිත් එක ඔබ මට හිමි නැති බැව්. ඔය ගීත දෙක තමයි ඊට පස්සේ මේ ඔබ නැති මට හිමි බැව් මං හිතන්නේ වෙන කවුරු හරි මම පොඩ්ඩක් ඒක වචන හැදුවා විතරයි මට ඒ වල. ඒ තව සින්දුවක් තියෙනවා මේක පොඩ්ඩක් හදලා දෙන්න කියලා කිව්වා. මේක හදලා දුන්නා. ඕක දුන්නා. හැබැයි මං හිතන්නේ මේක තමයි බෙහෙවින් ජනප්‍රිය වෙච්ච ගීතය හැමෝම ආදරය කරු. කැලුම් ඔයා වෙයි කියන්නේ මචං රයිටර්ස් රයිට් එකනේ ලිව් එක්කෙනා. ඔයා ගැර මානවසිංහ චන්ද්‍රරත්න මානවසිංහ මචං ඔය ටයිම්ස් බන්දරේ වැඩ කරන කාලේ එයාට ඇයින තට්ටුවට පෙනවල පිටකොටේ බෝ ගහ. හැබැයි ඒක දේලා ලියා ඒක දැකලා ලියන්නේ මචං මහබෝවන්න මෙයා. එතකොට ගොඩක් සමහරු කියනවා නෑ බං ඔය මහබෝවන්න මේ ශ්‍රී මහබෝධිය ගැන්නේ වෙලිල් තියෙන පිටකොටේ බෝ ගහගෙන කියලා. ඒ ලියල් තියෙන පිටකොටේ බෝ ගහ දැකලා තමයි මේක ලියන්නේ. ඔව්. ඒ වගේම ඔබ සිඩ්නි වල ඔලිම්පික් ගියේ මේ තරඟ කරන්න ගිහිල්ලා ඔබට මේ කණාමැදිරි දිවාගේ පේන්නේ ඇත. ඒක ඔයාගේ රයිට් එක. දැන් මං කියන්නේ රීඩර්ස් රයිට් එක. මට තියෙනවා රයිට් එකක් මේ සින්දුවක් ගැන කියන්නේ. වාලිගෝ බොහෝ ගීත ටික ගත්තම කළුම් මම වඩා කැමති ගීත අනුපිළිවෙලින් 1 2 3 4 5 වගේ මම නම් කරොත් එහෙම. ඒකේ මුලින්ම තියෙන සින්දුව මචං මට කණාමැදිරි. ඒකේ මට හවුන්නේ මෙහෙම එකක්. එකක් මචං අර අම්මලා ගැන නිකන් අර දුක හිතෙන මං චුට්ටක් කතා කරන්න දැද්ද? නෑ කතා කරන්න. කමන්නේ නැද්ද? ඒක ඔයාගේ වැඩේ නේ. ඔයාගේ වැඩේ. ඔයා කතා කරන්න වංගු එකක් අහේ. ඒ මට මං අහගෙන මං කැමති. අර අම්මලා ගැන දුක හිතෙන සින්දු කියලා 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 මචං ඔක්කොම මෙහෙම තිබ්බහම එකපාරම අම්මා ගැන අපූර්ව සින්දුවක් කරනවා සංගීත විජේසූරි මොකක්ද ගායන් මමුතව ගායන් මම ඒකේ ඉන්නවා මොඩර්න් අම්මා ගායන් මන් මුදවලා මොකද වචන මම මතක නැහැ සීලෙන් නග තැන් කළා කෝලම් කර මාගේ පාළු මක මක අපි කවදාවත් දැනගන්නේ නැහැ කෝලම් කරන අම්මලා අඬන කොසට පුච්චන ලිප ළඟ ඉන්න මේ කොළඹ කෝච්චි යනකොට තේවුණු කරන මේ හොටු පෙරාගත් අම්මලානේ මචං. දැන් එහෙම අම්ම කෙනෙක් ඉන්නවා මගේ අම්මා පොති. ඔව්. ඒ කියන જાති අම්ම. මේ අම්මා මොඩර්න් අම්ම කෙනෙක් මචං. හරිද? තාත්තාට කේලා අම්මරු පුරවලා පට්ටාසයි මම මේකට. ඒක මං ගත්තේ මේකේ ඉන්නවා මචං එහෙම හිතන්න බැරි જાතියේ කපල් එකක් මට ආසේ ඒකටයි මේ. උන් දෙනා ටිකක් මොඩර්න් මේ කෙල්ල කියනවා අක්ෂ අහන් ඉන්නවනේ මේ කෙල්ල කියන්නේ කණාමැදිරියේ දිලෙන කළුවරේ කට්ට කළුවරේ මුන්දෙන රණ්ඩු වෙලා හරිද බතේ දෙනකන් විතරයි දුක කතාවක් කරනවා නේද රණ්ඩු වලට රණ්ඩු ඔක්කොම බතේ දෙනකන් විතරයි රෑලි වෙනකන් විතරයි රෑලි වෙනකන් විතරයි ඉතලා මූ එළියට දාලා හරි මේකේ ගිහිල්ලා හරි දැන් මේකේ ඉන්නේ කොහෙද එළියේ කළුවරේ තනියෙන් අරෝගේ ඇතුලේ කවුද කොල්ල එළිය දාලා. ඔව්. දැන් එක්කෝ මේකේ මචං ත්‍රිවිල් එක ලගලා ගෙදර යන්න ඕනේ.
නැත්නම් කෝල් කරලා අම්මට අඬන්න හොටු පෙරපර ගියානේ අම්මා බලන්න අරයකා වගේ දත්ටි කළ විවර දැම්ම එළියේ දැම්ම මන්නම් ඒකත් එක දීක ගන්නෑ කියලා මොකක් හරි මඟුලක් මචං එන්න කරගන්න ඔව් එක්ක පරණ ෆෙම්මතර මෙසේජ් කරන්න ඕනේ මාර වැඩේ මෙයා ඔයා නම් මෙහෙම නෑ දැන් මෙයා මෙහෙමයි මොකක් හරි වෙන මඟුලක් නෙ වෙන්න ඕනේ මේක කියනවා කනාමැදිරි එළි දිලෙන කලුවරේ කියන වචන මගහැර මාදමා තනිව මහැර මාදමා මගහැර කියන එක අර මේ මේ කියාගන්න බැරුව මේ මහැර කියලා කියනවා මහැර කියලා කියනවා මගහැර මාදමා තනිව මිදුලි මම මිදුලි ඊට පස්සේ බය කරන්නට හිතුවා මදි බය කරන්නට හිතුවා මදි වගා දාවා ගෙලිලා තවත් දෙකක් ඉරියත් වගේ එනවා හුදේ බය කරන්නට හිතුවා මදි මම තිගැස්සෙන්නේ නැහැ ඕවට නැහැ කලවරේ නෙවෙයි යක්වාවත් මම බය නැහැ තිගැස්සෙන්නේ නැහැ ඕවට මම ඒ කියන්නේ තව කියනවා ඊට පස්සේ මොකද කියන්නේ එපා වෙන්නේ නැහැ නෑ මට නම් ඔබේ ඔව් ඒක තියෙන්නේ ඔබේ දඟ වැඩ ඔබේ දඟ වැඩ ඔබේ දඟ වැඩනේ ඇයි ඌ මේක කරන්නේ මේ තරහට නෙවෙයි මූ හරි දඟයි ඔව් ජොලියට කරන්නේ ඌ ජොලියට මේක ප්ලේබෝයි කෙනෙක්ද මන් දන්නෙත් නෑ මොකෙක් හරි උන්ට ලව් අර කියයි අර කි ලව්නේ ඒ නිසා මට එපා වෙන්නේ නෑ ඒක නිසා බතේ ඉදරකම විතර කැලේ පුත් තියනවා ඔව් මට ඇත්තට මේක සම්පූර්ණ එක පටගාල එන්නේ නෑ අර බැලුම් මේ බැලුම් බතේ දෙනකම් විතරයි ඔය කතිය. ඔව්. රෑ එළි වෙනකම් විතරයි. මේ හැඬුම් මේ දෙඩුම් බතේ දෙනකම් විතරයි. කියන්නේ අර ඉස්සර කතාවක් තියෙනකෙ ගේනවනේ මේ කස්සට. ඔය ගෙවල් වල රණ්ඩු අද්දාන්න එපා බම් බතේ දෙනකම් විතරයි වෙයි එකක් තියෙනවා. පොඩි ඇත්තකුත් තියෙනවා ඔය බතේ දෙනකම් කියන කෑල්ලේ කළුවා. ඔව්. බඩගිනුනාම කේන් තියෙනවනේ. ඔව් ඔව්. බඩගිනුනාම කේන් තියෙනවා. මට පෞද්ගලිකව මට බඩගිනුනාම මට කේන් තියෙනවා. විවිධ බඩගිනි ඈ. හ්ම් හ්ම්. බඩගිනි විතරක් නෙවෙයි විවිධ බඩගිනි එනකොට කේන් තියෙනවා. ඔව්. හැබැයි බඩ පිරුණාම මචං කතා ඉවරයි. එකක් තියෙනවා. ඔව්. ඒකම තමයි අර කියන්නේ බතේ දෙනකම් විතරයි දෙන්න ආපහු බෙදාගෙන කොම. මං ආස පට්ට සින්දුවක් කිය. මේකේ තව සින්දුවක් ගැන මම මොනවා හරි කියන්නම්. ඔව්. ඒක මං අර ඔයත් කැමති හැමදෙස්සම කියන කැලලක් තියෙනවා. ඔය කණාමෙදිරේගේ. පැහැදිලිව මම කිව්වොත් ඔබට මං හරි ආදරේ. ඒක සින්දුවක ලියයි කියලා හිතන්න. පැහැදිලිව තව කිව්වොත් තොට තේරෙන්නේ නැත්තම් පැහැදිලිව තව කියන්නම්. සින්දුව කියල ඉවරයි දැන් කියමුකෝද? සින්දි ඉවරයි. ඉවරලා අන්තිමට කියනවා කෙල්ල ඇතුළේ ඉන්න කාට. ඔන කිව්වා. එතකොට ඒ තේරෙන්නේ නැත්තම් පැහැදිලිව තව කිව්වොතින් ඔබට මං හරි. ඔබට මං හරි ලව්. ඔව්. සරලව කිව්වොත් ඔබට ඒ අනිත් එකේ තියෙන්නේ සරලව මම කිව්වොතින් ඔබට මං හරි ආදරේ. අපි තව එකපාරක් අහමුද ඒක? මට ආස ඉදුණ එක අහන්න. කැලු මහමද? හරි ඔව්. කනමෙදි. කනමෙදි. මට ඉතින් ඔයත් මොකද්ද කියන්නේ මුකරීද වාචාලේද වට කියන්නේ දෙකම ඔය දෙකම තියෙනවනේ මටත් එහෙම තමයි ඔව් ඒ නිසා මට මුන්දෙන්නවත් තියාගෙන ඉදි වෙනකන් සින්දු ගිය කියයි කටගැටිච්ච කතානේ කියන්නේ ඔව් ඒ ඉදි වෙනකන් කතා කරන්න පුළුවන් මට මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න ඉස්සෙල්ලා මට පොඩි ආයෙත් මතකයක් මෙහෙම නෝට් කරලා තියන්න හිතනවා මචං මම මගේ වාචාලකම හරි කටකැඩිච්චක මොකක් හරිද මචං මට එළිය බොහෝ අවස්ථාවල හම්බ වුණාම මම මගෙත් එක්කේ පිරිසි බොහෝ දෙනා තරහ වෙලා තිනවා මචං ඒ කියන්නේ මං හිතන්නේ ඔය අර හේමන්ත බුතේජුගේ උත්සවය වාගේකට මාවාපව එතරින්ම කවුරුවත් මතක තියනවා ගෙන්නගයි කියලා හැබැයි එහෙම අසීරු තැංගල මේ කැලොම් පූරකෑ වෙලා ඉන්නකොට හරි මං ඔබට අල්ලස් දීලා නැහැ මං ඔබ කොහෙත් අගේ කරලා නැහැ මං මේ සින්දුවට ආසයි මචං එවලු මේ හැම සුමානෙම මේ කයිය ගහන මුණ හැමදාම හම්බ වෙන චැට් කරන යාළුවෙක් නෙවෙයි කියලා. හැබැයි වාගේ සින්දු ගැන මගේ තියෙන අගීම මං වාර කියලා තියෙනවා. හැබැයි ඔයා ඒ වගේ මට අපූර්ව අවස්ථාවක්කට මම යෝජනා කරනවා මේ HR ජෝතිපාල. ගේ සමරුත්සුවේක. ඔයාගේ මත කියන්න කොහොත් පූර්ව කේක් ඊට පස්සේ මම මගේ ඔව් ඒ කියන්නේ ජෝතිපාල වෙනුවෙන් ජෝතිය වෙනුවෙන් හැමදාම
කරන විශේෂ සමර උත්සවයක් තියෙනවා. ඒක කරන්නේ ජූලි මාසේ 7 වගේ ආශ්‍රිත කාලෙක කරන්නේ ක්‍රිෂ්ණි ජෝතිපාල ජෝතිපාලයන්ගේ දියණිය සහ ජෝතිපාල පදනම විසින්. සමාවියන් ක්‍රිෂ්ණි අසනීපෙන් කියලා ආරංචියක් තියෙනවා. ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ක්‍රිෂ්ණි. ඒ උත්සවයෙන් පස්සේ ඉඳන් තමයි ක්‍රිෂ්ණි මගේ මිතුරියක් බවට පත් වෙන ජෝතිපාලගේ දුව. ඉතින් යාට නිරෝගී සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් කැලුම් කන්ටිනියු කරයි. ඔව් ඊට පස්සේ මේ ඒක හැමදාම මේ මැද්දේ කවුරු හරි ජෝති උපහාර කතාවක් දේශනයක් කරනවා. ඒක ජැක්සන් ඇන්තනි කරලා තිනවා. සරත් අම්මුණුගමසර් තමයි සෙලම් කරලා තින්නේ මේ ඒ වගේ කීප දෙනෙක් කරා. මම තමයි දිගටම ප්‍රධාන පූරක හිටියේ. ඒනස් සොයිස තමයි සංගීතවත් කරේ. ඒගොල්ලන්ගේ මතයක් තිබ්බේ කොහොම හරි ඒගොල්ලන්ගේ මේ මේ මොකද ප්‍රමිතිය තමයි ගීතවලට හානියක් නොවෙන්න නිකන් රිද්භ්‍යානුකූල කතාවක් වෙන්නත් ඕන. හැබැයි මිනිස්සුත් අහන් ඉන්න ඕනේ නැත්නම් සමහර කතා කරද්දි මිනිස්සු බුදි. ඒක හරි. ජ්‍යොතිසින්දු කියද්දි නැගිටනවා කතාවත් නැතව. ඒ කතාව විනාඩි 10යි දෙන්නේ. පස්සේ මේ මගෙන් හැම යෝජනාවක් නැද්ද කියලා මම කොහොමද තිනව එකක්. හැබැයි මම කැමති වෙයිද දැන්. ඒ කාලේ මේ මම යෝජනා කරන පුද්ගලයාව දරුණු ඉදිරි විවේචනය වෙනවා දැඩි කියන්නේ පතුරු ගහනවා මේ ඒක කියන වැඩක් නෑ. ඒ කියන්නේ දැන් මම බය නැතුව යෝජනා කරනවා අපි ෆුල් ශාන්ත සන්නස් කියලා. අම්මෝ කියලා තමයි කිව්වේ. පැත්ත බලාතේ ගේන්න එපා. දැන් මේ දවස්වල එයාට එළවෙලව ගහනවා. මම කිව්වා ඒක තමයි වැදගත්. ඒක තමයි වඩා වැදගත්. හැබැයි එයා වෙනස් එකක් කරයි. කියන්නේ මේ ඊට පස්සේ හවස ගිහිලා ක්‍රිෂ්ණ කතා කරලා කිව්වා එනම් ඔයා කතා කරලා බලන්න එයා තනි වක්කීමක් ගන්නවා. අනිත් ඒ රෙවිද්දි මොකද ඔයානේ මේ වැඩේ කරන්නේ. ඔයා හැමදාම මේක ඒ කියන්නේ ඒ ඒ ඒක වැඩේ මචං හරියට කරනවා ඇති. ඒකෙන්ද මට දුන්නා ඒ වක්කීම. මම ඔයාට කතා කරා. කතා කරාම කිව්වා හරි මං කරන්නම්. හැබැයි විනාඩි 10ක් නම් මදි මචං. මං කිව්වා හරි. ඒ කියන්නේ දැන් මං කිව්වා විනාඩි 20ක් යෝජනා කරන්නම්. ඒගොල්ල මේක අනම්මනම් කතන්දර වලට කොමර ගියා. මම වයව දැම්මම මම මේ මගේ තියෙන මේ දෙයංග පිටින් තියෙන එක්ස්පීරියන්ස් එක ඔබ කතා විවරණ කරන ගමන් මම මේ මැද්දට පයින් නෑනේ. ඔබ පැයක් කතා කරත් ඔබට කතා කරන්න පුළුවන්. මෙයාට දුන්න වැඩි. ඉතින් ඇවිල්ලා ඔය කරපු හරිය තමයි. කරා කියන්නේ අන්තිමට මෙයා කිව්වා මේ ජෝතිපාල රස්තිය අධිකාරය කියලා නේ හැමෝම කියන්නේ. ජෝතිපාල රස්තිය අධිකාරය කියුවේ කොයිවත් නෙමෙයි අපි හදවත්වල. එතකොට තව එකක් කිව්වා මම ඒක තමයි දැන් වර්තමානයේ භාවිත කරන්න ඔයාගෙන් මේ වචනේ අරගෙන. ශ්‍රී ලංකාවේ විකල්පයක් නොමැති ගායකයා. විකල්පයක් නොමැති. ජෝතිපාලට විකල්පයක් නැහැ නේ. ආදේශත් නැහැ. විකල්පයක් නොමැති. මේ කල්පයේ විකල්පයක් නොමැති ගායකයා. ඒක ඔයා කිව්වේ. මේ කල්පේ කියන එක මං කිව්වා. ඔව්. විකල්පයක් නොමැති ගායකයා. මේ කල්පේ විකල්පයක් නොමැති ගායකයා කියන එදා කීප එක තමයි දැන් මම ඒක භාවිත කරනවා මගේ සමහර වැඩවලට. ඊට පස්සේ අර කවුරුත් බලාපොරොත්තු නොවන උපමාවක් ඔයා එදා මේ එතනට දැම්ම ගෙනල්ලා කාව කියන්නේ හැමෝටම ප්‍රශ්නයක් මතුවෙන කුතුහලයක් ජනිත වෙන එකක්. ඒක දැන් ඔයා කිය. ඔව් මම කතා කරනකොට මම මෙහෙම කිව්වා. මං කිව්වා දැන් අපිටම අපි එන්ඩ් එකේ කිව්වේ එන්ඩ් එකේ. ඔව් කතාව එන්කර් එහෙම. මෙහෙම ගිහිල්ලා මං ඉවර කරනකොට කිව්වා අපි උදේට අපිටම දැන් අපි පිට්ටු කන්න පුළුවන්, දවල්ට පාන් කන්න පුළුවන්, රැයට කොත්තුවක් කන්න පුළුවන්, හෙට උදේ පාන් කන්න පුළුවන්, ආපහු බේකන් බේකන් කතාව. බේකන් කන්න පුළුවන්, කෝසස් කන්න පුළුවන්, එක එක දේවල් කෑවහම හරියට නිකන් ඒ වගේ තමයි ගායක ගායිකාවොත් මෙහෙම කිව්වහම දැන් ඔච්චර කෑවත් පොඩි අවුලක් තියෙනව නේද කියලා මම පිටිපස්සේ බැලුවා. පිටිපස්සේදී ඈනස් අය ඈනස් ටයි ඈනස් සොයිස යකෝ බත් කෑවේ නෑනේ. බත් කෑවේ. අපෝ ඒක තමයි ජෝතිපාල බත් වගේ, බඩේ බත් වගේ ගායකී කියලා බැස්සා. එච්චරයි. එතකොට අර මොනවා තිබ්බත් ජෝතිපාල ඕනි අදත් රියැලිටි ෂෝ එකකට ගියත් මොකට ගියත් ජෝතිපාලගේ එකක් කියන්න ඕන කමක් තියෙනවා. ඊට පස්සේ ක්ලැප් එකක් ගැහුවා. ඈ ක්ලැප් එකක් ගැහුවා විනාඩි 5ක් විතර. ඔව් ටිකක් දිග ක්ලැප් එකක් ආවා. ඊට පස්සේ මට මතක එකක් වෙනවා. මම දන්නේ හරිද කියලා වටලා. ඔය විජේගේ සමුරු කමිටුවේ හිටියා මේ පද්මසිරි කොඩිකා. කොඩිකාර. ඔව් පද්මසිරි අය හිටියා. ජෝති ජෝති සමුරු. ජෝති සමුරු. ඔව් විජේකෙත් ඉන්නවා. විජේකෙත් ඉන්නවා. ඒ දෙන්නම යාළු. දෙන්නම යාළු නේ. පද්මසිරි කොඩිකාර කියලා දෙනවා මාව ගේන්න පගේ. කලින් කලින් වේල පහෙන්. ඔව් මම දන්න අඳුරන මගේ මිත්‍රේ එපයි කියලා. වැඩි ඉවරුනාම කුවලු මචං. ඌ වැඩි කරා නේද කියලා. පට්ට කිව්වා. ඈ අපි කියන්නේ පට්ට කියලා. පට්ට කියලා. ඔව් නියමයි. මරු කාලයකට පස්සේ ආපු හොඳ කතාවක්. හරි. ඔයාගේ ප්‍රෝග්‍රෑම් ඇතුළේ ඉතින් මම මටත් කියාගන්න බැරි වද එක තුනක් කියවගත්ත සාක්ෂියක් මේ පූර්කී කියලා දෙන්නේ. ඒ විදිහ එකක් තමයි එක මේ ඔය කියන්නේ පූරක කටයුත්ත
නිසාම නෙමෙයි වෑමයි යාළු වෙන්නේ ඒක සායන් කියන අතර තියෙන මොකක් හරි කියන්නේ විනිවිද පෙරන අන්‍යෝන්‍ය අවබෝධයක් හින්දා වෙන්නත් ඇති මොකද ඊට පස්සේ මම ඔයාගේ ක්ලාස් වල ගිහිල්ලා මේ දේශන කරා සහ මේ ඔයා මගේ අම්මා පොත දානකොට ඔයා තමයි මගේ සම්පූර්ණ පූරක කටයුතු කරේ මොකද ඒක කවදාකවත් අමතක නොවන සිද්ධියක් මොකද ඒ පූරක කටයුතු කරපු සම්පූර්ණ පිටපත වෙනම දවසක තකහණිය ඇවිල්ලා අපේ සංජීව ඉදිරිමාන්න අරගෙන ගියා අපි වර්තමාන මන්ත්‍රීතුමා තාම මම හිතන්නේ එතුමා ගාව ඇති. එතකොට අපි ගිහිල්ලා සමන්ත පෙරේරා එක්ක පළමු ඉස්සෙල්ලාම අන්ප්ලග් එකක් කරා ඔයාගේ මේ නුවර ක්ලාස් එකේ ළමයිට. රාජු බණ්ඩාර පෙම්සිත කිව්වා මට තාම මතකයි. ඔව්. මරිය සෙල්ල. පෙම්සිත ළඟ නතර වෙලා. ඔව්. එතකොට කුමරාණෙනිය කිව්වා මරිය. එතකොට සමිත තිරියද කොහොද? ඒ ඔය සෙට් එකට ඔයාලා දීපු ඉන්දිකා උපමාලි. උපමාලි. කැලුමා මම ඇත්තරම් මචං පන්ති වල ඔය බණ කියනවා වෙනුවට කරේ ඉතින් ඔය වාගේ ආට් වැඩ තමයි මචං. මචං මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න කාලි හරි කියලා මට හිතෙනවා. ඕකේ. මං කැමති ඔයාට තව මොනව හරි මං ඔබට ඊයේ කියන්නේ මචං හම්බ වෙමුද කියලා අද කරා ප්‍රෝග්‍රෑම් එක. ආය හම්බ වෙයිද නැද්ද දන්නේ නැහැ කමල මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකදී 60ක් නේ බං. දන්නේ නැහැ. ආය ප්‍රෝග්‍රෑම් එකක් කරන්න හම්බ වෙයිද නැද්ද මං ඇත්තරම මම දන්නේ නැහැ. ඒ නිසා මේක බයි මයි කරපු පළවෙනි ප්‍රෝග්‍රෑම් එක මගේ පැත්තෙන් ගත්තම ඉතින් අන්තිම එක වෙන්නත් පුළුවන් ඒවත් මන් දන්නේ නැහැ ලයිෆ් වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා ඔයාට මොනව හරි දෙයක් තියෙනවා නම් මේ ප්‍රෝග්‍රෑම් එකේ. ඔයාට පුළුවන් ඉවර කරන්න ඊට පස්සේ මම අපේ මිත්‍යෝ දෙන්න අඳුල්ලා දීලා ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න හදා. ඔබට තමයි මොනව හරි තියෙනවද මේක මං කිව්වා නම් හොඳයි කියලා හිතන එක. එහෙම නැහැ මං කිසිම ලෑස්තියක් නැතුව ආපු පළවෙනි ප්‍රෝග්‍රෑම් එක. මං බොහෝ වෙලාවට ගෙදර වැඩ කරලා අවශ්‍ය කරන සියලු දේවල් පැක් කරගෙන තමයි එන්නේ වැඩසටහනකට නේද? ඒ කියන්නේ මං මේ පූරක වෘත්තියේ යෙදෙන්න ඉන්නේ. ඒ කියන්නේ මේ ගීතය ලියලා තින්නේ කවුද? කොයි කාලෙද? යাদি වශයෙන් මගේ උළුවේ මේ යම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ මං අපි දෝණිට කිව්වම එයා කිව්වා යන්න තාත්තේ නියමයි. අපි බින්දේකෝ හැබැයි අහන එකට විතරක් උත්තර දෙන්න. ඕන නැති මොකුළු කියන්නේ නැහැ. කියන්න යන්න එපා. ඔයා හිටපකම මං මේ අර එන ඔයා කිව්ව එක එනවුන්සර් වගේ වටේ යන්න යනවා යන්න හදනවා. ඒකින්ද මේ වයිෆ් කව වටේ යන්න එපා කිව්වා. වටේ යන්න එපා. විංගෙන් කිව්වද දන්නේ නැහැ. නෑ නෑ කිලිම කිව්වා. එයා වටේ යන්න එපා කියන එක වෙන මොකද විංගයක්ද නැහැ. නෑ නෑ. ඒක කිලින්නේ මං මේ පැත්තේ නැති නිසා. කුමරි මේ ඒ කියන්නේ සතුටක් කියන එක මිල කරන්න ආත්ම තෘප්තිය කියන එක මචං කෝටිකටවත් ගන්න බැරි එකක් නේ. ඒ කියන්නේ මිල මුදල් වලින් යම් ප්‍රමාණයකට ගන්න පුළුවන් ඒ කියන්නේ ගිහිල්ලා ෂෝ එකක් බලලා ටිකට් එකක් අරගෙන එහෙමත් අරගෙන යන්න පුළුවන් නේ. ඒ වගේ නෙමෙයි මේක. මේක ලෑස්තිලා ආවෙම නැත්නම් මේක අපිලිවෙලක් තිබිච්චින්ද ඒ අපිලිවෙල මංගාවක් තියෙනවා. අපිලිවෙලට අපිලිවෙල එක හුණාම තමයි පිළිවෙලක් හදා ගන්න පුළුවන්. දැන් මේ අද උනේ එකනේ දැන් මං ඇවිල්ලා ඔයා මගේ සින්දු ගැන කතා කරන්න ගිහලා මට උනා ඔයාගෙන කියන්නේ. ඉතින් නැත්තම් තව වෙනම මම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඕනේ ටික කියව ගන්න. ඔව් තව මෙහෙම කියන්න ඒ කියන්නේ කීවේ යුතු ඒවා ගොඩක් තියෙනවා. හැබැයි මේ මේ මේක හරි රසයි. අනික මේ මේ දෙන්නා මට අඳුර ගන්න ලැබෙනවා. අපි 얘 දෙන්න ගැන කතා කරමු. ඔව්. කැලුමා. මචං අපි දෙන්න 60 සීමා කියලා දැන් ප්‍රසිද්ධිය කිව්වනේ. ඔව්. ඉතින් බඩයි කරන්නේ නැති හින්දා මේ මචං කේස් අඩු හින්දා පේන්නේ නැහැ. මං ඒක දෙකම නොකරන හින්දා මචං මගේ සුදු ටිකක් පේන හැබැයි දෙන්න එක වයසයි. එක වයසයි. එතකොට මේ අපි දෙන්න ඉස්සරහින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මියුසික් ඉගෙන ගන්න මචං රියැලිටි ෂෝස් වල අපේ රටේ කොල්ල කිල්ල දන්න ජෝඩුවක් වෙයි ඉන්නේ. සෝරි ජෝඩුවක් වෙයි යුගල කියන අදහසින්. යුගලයක් වෙයි ඉන්නේ. හරිද? එතනින් එහාට මම මලකලියක් වෙනවා. නැත්තම් නැත්තම් ජෝඩුවක් වෙනවා. අයිබන් අපි ජෝඩු කියන එකෙන් ලංකාවේ ගන්න එහෙමනේ. එහෙමනේ කො සෙරිප්පු ජෝඩුවක්. ඔව්. කො සෙරිප්පු හැමලෙ නෙමෙයි. එහෙම ඉතින් ගෙදර සෙරිප්පු පැටවු ඉන්න බෑ බා පොඩි පොඩි වගේ. පොඩි පොඩි හරියට. මේ සස් ඇරෙයි මේ. හරියට. ජෝඩුවක්. හරි. ජෝඩුවක් තමයි මේ. මේ කැලුම් අපි දෙන්නට 60යි නම් මචං මුං අපි දෙන්නට වඩා දශක 3.5කට අතර වයසින් අඩුයි. එතකොට මන් දන්නේ ඒ දෙන්නට ජීවිතේ දැයනවද කියලා නිකන් ඒ ඒගොල්ලන්ගේ කාලේ පොඩි කාලේ හපු ජනප්‍රිය ගීත කීපයක් කියන්න හම් වුණාම ගීත ටික ලිව්ව මිනිහා ඉස්සරහා. වෙන විදිහකට ගොත් එම ගේ පද රචකයා ඉස්සරහා සුභාවිත ඒ වචන ටික වඩා නැහැ ලිව්වේ කා ඉස්සරහා අපිට කියන්න හම් වුණා. මට නම් ඒක මාර කෑල්ලක් මචං. කොයියෝ. ඒගොල්ලන්ගේ වයසත් එක්ක. සුභාෂ් ඔයා ඔයාගේ ජෝඩුවගේ පාට්නර් අඳුරලා දෙන්නකෝ. මෙයා ආශ්කා කුලතුංග දැනට කැලණි විශ්වවිද්‍යාලයේ බටහිර සංගීත අධ්‍යනංශයේ අවසන් වසර දාරනවා සහ මේ සිරස වොයිස් ෆස්ට් සීසන් එකේ තරගාවලියේ සෙමි ෆයිනල් ලිස්ට් මෙයා ඔව් ටීම් කසුන්ගේ දැන් මේ වෙනකොටත් එයා මියුසික් කරන මියුසික් මයි කරන්නේ ෆුල් ටයිම් මියුසික් කරනවා හරි
මගෙත් එක්ක වැඩ කීපයකට සුභාස් සම්බන්ධ වෙලා තියෙනවා මීට කලිනුත්. ආශ්කා සුභාස් වාසල අඳුරලා දෙන්නකෝ. මේනි සුභාස් වාසල අයත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධි හදාරලා ඉවරයි. එයත් වොයිස් සීසන් 2 එකේ සෙමි ෆයිනල් ටීම් කසුම් දෙන්නම එකම ටීම් එකේ සෙමි ෆයිනලිස්ලා. අපි දෙන්න හම්බෙච්ච පළවෙනි පාර්මේ මම දැකලා තියෙන දක්ෂ ගායන ශිල්පී. මේ වැඩේට ඔය දෙන යෝජනා කරන්න අපේ කණ්ඩායමක් ආක්ෂා. එතකොට මම විතරක් නෙවෙයි ඒ මගෙත් එක්ක ඉන්නේ කණ්ඩායමේ ඔගොල්ලන්ගේ නම් කියවෙන බව මතක තියාගන්න. ඒ නිසා ඒ කියවෙන නිසා තමයි මෙහෙම අවස්ථාවකට බොහෝ අය ඉදදී ඔගොල්ලන්ගේ නම යෝජනා කරන්නේ. සමහර ඊළඟ වැඩසටහනට අපි තවත් අලුත් දෙන්නේ අලුත් කියන්නේ අලුත් කියන එක නෙවෙයි ඈ. අපි අපේ පරණ අපේ ජෙනරේෂන් එකේ නොවන අයත් වැඩ කරන්න තියෙන ආසාවක්. කැලුම. ඔයාගේ ඇස් දෙක අද මං දිලිසෙනවා දැක්කා. තෙතකුත් දැක්කා. 60ක්නේ. මං නිරෝගීකම දීර්ඝායුෂ කැලුමට ප්‍රාර්ථනා කරනවා. Thank you much. එසේම වේවා කියලා ප්‍රාර්ථනා එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. අවුරුද්දකට නතරකට වගේනේ. දැන් ඔබේ කර ප්‍රාර්ථනය මට ඔබටත් කරන්න පුළුවන්. එසේම වේවා. සතුටින් හිටපන් මචං. මං හරි ආස සින්දුවක් දෙන ඔබ ලියුප එකක් මේ නම ලුඩුගමදි. අපි ඒක අහලා ප්‍රෝග්‍රෑම් එක කරමු. Thank you කැලු. බොහොම ස්තුතියි. Thank you much. බොහොම ස්තුතියි මචං. දීර්ඝායු වේවා. එසේම වේවා. ජයම පමණයි. සුදුමල් සුගන්ධිනි මදුමල් ලහුරක එකම සුදුමාලයි සුදුමල් සුගන්ධිනි සුදුමල් සුගන්ධිනි මදුමල් ලහුරක එකම සුදුමාලයි සුදුමල් සුගන්ධිනි